අපි වෙනදා වගේ මූලින් මම කාරණාටික කියලා ඊට පස්සේ අපි ඔබේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි ඉස්සරහට යමු. දැන් මෙතනදී මම පොඩි කතාවක් කියන්න, දැන් ඕගොල්ලෝ මුගක් අය පිටරට ඉන්න හින්දා ඕගොල්ලෝ දැකලා ඇති, දැන් ඕගොල්ලෝ සමහර විදේශිකයෝ ඉන්නවා, ඒගොල්ලෝ يعني ස්පිරිචුවල් පාත් එකට එනවා කියලා ඕගොල්ලෝ දැකලා ඇති. එතකොට ඒ දකිනකොට ඔබ දැකලා ඇති ඒ අයගේ ලක්ෂණ කීපයක්. මුගක් අය රැවුල වාන්න පටන් ගන්නවා, අර ඇඳුම වෙනස් වෙනවා ඒ අයගේ. එතකොට දැන් අර සමහර අර මාල වර්ග පාවිච්චි කර, දැන් ඔබ දකින්නකොට ඔබට පේනවා ඇති මේ මේ අයගේ යම් කිසි අර ඒගොල්ලන්ගේ සංස්කෘතිකම වෙනසක් ඔගොල්ලෝ දකින්න ඇති. ඒ වගේම ඔගොල්ලෝ දකින්න ඇති මෙන්න මෙහෙම, දැන් අපි අපිටම දැන් ලංකාවේ මිනිස්සෙක් ස්පිරිචුවල් වෙනවා කියලා අපි දකින්නකොට ඔයගොල්ලෝ දකින්න ඇති ඒ අය අඳින ඇඳුම වෙනස් වෙනවා. ඒගොල්ලෝ අර මේ තමන් කලින් ඇඳන් හිටපු ඇඳුම් අයින් කරලා සුදු පාට ඇඳුම් අඳින්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලෝ කලින් මේකප් කර කර හිටියේ නම්, කලින් ආභරණ පැළඳ හිටියේ නම් ඒ වගේ අයින් වෙනවා. ඔය වගේ අපි දකින්න කාරණා ටික. එතකොට දැන් මෙතනදී ඔබ තෝරග පැහැදිලි කරගන්න ඕනි කාරණයක් තියෙනවා. දැන් මෙතනදී අපි බොහෝ දෙනෙක් මේ ස්පිරිචුවල් වෙනවා කියනකට වඩා ස්පිරිචුවල් රංගපාන ඔක දෙකක් බොහෝ දෙනෙක් කරන්නේ. ඕක දැන් රාගපාන එක, මේ ස්පිරිචුවලිටි කියන එක රංගපාන පටන් ගන්න. අතර මේ ස්පිරිචුවලිටි කියන වචනේත් වැරදි. හැබැයි මම ඔබට ඒ පණිවිඩයක් දෙන්න ඕන නිසා තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. මේ ආධ්‍යාත්මිකත්වයේ එහෙම නැත්නම් අපි ඒ කියන්නේ අපි මේ නිර්වාණය කියන මාර්ගයේ කියන ඒ ඒ පැත්තට යනකොට අපි ඇත්තටම කරන්නේ ඒක ඒක රඟපාන. එක්කෝ අපි ඉස්ලාම කරන්නේ මේ මේක කරන දේශකයෝ හරි කවුරු හරි අල්ලගන්න. අල්ලගෙන ඔවුන් කන විදිය, බොන විදිය, ඇවිදින විදිය මේ මෙන්න මේක හරහා එහෙම නැත්නම් යම් කිසි සංස්කෘතිකම කාරණා ටිකක් අල්ලගන්න, මේ හැසිරීම් රටා ටිකක් අල්ලගන්න. එතකොට ඒ ටික අල්ලගෙන ඒ ඒ විදිහට රඟපාන්න පටන් ගන්න. එතකොට මේ ඇවිදින්නේ මෙහෙමයි, කන්නේ මෙහෙමයි, බොන්නේ මෙහෙමයි කියලා ඔබ අලුත් කතාවක් හදාගෙන අලුත් චරිතයක් ගන්න. එතකොට දැන් මේ මේ චරිතේ හරහා ඔබ ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්නවා, ඔබට තමන්ටම ලියා ගන්නවා ස්ක්‍රිප්ට් එක. තමන්ටම කියන්නේ තමන්ගේ චරිතයට ඔබ ලියනවා තිරපිටපතක්. ඒ තිරපිටපතේ විදිහට දැන් මේ ඇවිදින්නේ මෙහෙමයි, කන්නේ මෙහෙමයි, බොන්නේ මෙහෙමයි, කතා කරන්නේ මෙහෙමයි, හිතන්නේ මෙහෙමයි කියලා ඔබ තිරපිටපතල් ලියා ගන්නවා අර ඇහිච්ච කතා ටිකට. එතකොට මෙන්න මේ විදිහ තැනකට ඔබ යනවා. ඒ කියන්නේ එතකොට දැන් ඔබේ ඔළුවේ ඔබ හදා ගන්නවා රූපයක්, මෙන්න මේකයි වියේ උත්තේ කියලා. මෙන්න මේකයි එහෙම නැත්නම් නිර්වාණයට පත් වෙච්ච කෙනෙක්, එහෙම නැත්නම් ඔබ රහතන් වහන්සේ කෙනෙක් මෙන්න මෙහෙමයි කියලා ඔබ හදාගෙන තියෙනවා රූපයක්. අවබෝධයට පත් වෙච්ච කෙනෙක් මෙහෙමයි කියලා. එතකොට ඔබ හොඳට පරිස්සමෙන් බැලුවොත් එතනදී ඔබට පෙනේවි මෙතන තියෙන්නේ ඇත්තටම යම්කිසි සංස්කෘතිකම කාරණා ටිකක් තමයි මෙතන තියෙන්නේ. කෙනෙක් දකින විදිහට රගුල බබලා ඉන්න, එහෙම නැත්නම් සැහැල්ලු ඇඳුමක් අඳගෙන සැහැල්ලු රෙද්දක් පොරෝගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. තව කෙනෙකුට හිස බූ ගාලා රෙද්ද මේ කියන්නේ සිවුරක් ඇඳගෙන ඉන්නවා. අනේ ඒ වගේ ඊට පස්සේ මේ කන විදිය, බොන විදිය, ඇවිදින විදිය, මේ ඒ හැම එකටම ඔබ හදාගන්න රූපය. අනේ ඔබ හදාගන්න රූපේ තමයි ඔබ හොයාගෙන යන්නේ. ඉතින් දැන් දැන් බොහෝ දෙනෙක් දැන් ආගම දැන් ආගම විදිහට බොහෝ දෙනෙක් ගන්නේ දැන් වර්තමානයේ ඉන්න ශාස්ත්‍රවරය නෙමෙයි, ඔවුන්ට ඕනේ වර්තමාන ශාස්ත්‍රවරයෙක් නෙමෙයි, කියන්නේ ඔවුන්ට ඕනේ පණ පිටින් ඉන්න කෙනෙක් නෙමෙයි ඔවුන්ට ඕනේ, ඔවුන්ට ඕනේ මැරිච්ච කෙනෙක්. ඒ කියන්නේ දැනටමත්
ඒ කියන්නේ අපි කියන්නේ එක්සිස්ටන් කෙනෙක් නෙමෙයි නන් එක්සිස්ට් කෙනෙක් තමයි ඒකට අවශ්‍ය. මොකද මේ නන් එක්සිස්ට් කෙනෙකුට අපි කියන්නේ මේ දැන්ට විද්‍යාමාන නොවන කෙනෙකුට, ඒ කියන්නේ දැන්ට මරණයටපත් වෙච්ච එහෙම නැත්නම් දැන්ට නොපවතින කෙනෙකුට අපිට කතාවක් හදාගන්න ලේසි. දැන් මේ විහාර ලොකු කතාවක්, ලොකු ෆැන්ටසි කතාවක් හදාගන්න ලේසි. ඒක ඒ කතාවට කිසි හානියක් වෙන්නේ නැහැ ඒ හදාගන්න කතාවට. කියන්නේ ඔබට ඕන ඕන විදිහට ඒ කතාව නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබේ ඔබ හදන සිහිනයේ ඇතුලේ ඔබ ඔබ කියන මේ මේ ආගමික ශාස්ත්‍රවරයාට ඔබට ඕන ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒක තමයි මිනිස්සු කැමති නැත්තේ. මිනිස්සු කැමති මේ කියන්නේ පරිනිර්වාණයට පත් වෙච්ච එහෙම නැත්නම් මැරිච්ච රහතුන්ට මිසක් මිනිස්සු කැමති නැහැ ජීවත් වෙලා ඉන්න රහතුන්. පණ පිටින් ඉන්න කෙනෙක් කොහොමද දරාගන්න බෑ පිළිගන්න බෑ. ඒ කියන්නේ පණ පිටින් ඉන්න මුනිවරයෙක් එහෙම නැත්නම් පණ පිටින් ඉන්න සාස්වරයෙක් කොහොමද දරාගන්න බෑ. උන්ට ඕනේ මැරිච්ච කෙනෙක්. ඒකට අර මැරිච්ච කෙනෙක් එහෙම නැත්නම් දැනට නොපවතින කෙනෙක් තමයි ඔහුන්ට අවශ්‍ය. ඇයි අවශ්‍ය? ඔවුන්ගේ අර රූපේට හදාගෙන ඉන්න ප්‍රතිරූපෙට කිසිම හානියක් නැති නිසා. ඔහුනේ යම්කිසි ප්‍රතිරූපයක් හදාගෙන ඉන්නවා මෙහෙම ශාස්ත්‍රවරයෙක් රහතන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් බුදුවරයෙක් මෙන්න මෙහෙමයි කියලා ඔවුන් හදාගෙන ඉන්නවා ඒ ලොකු ප්‍රතිරූපෙ. එතකොට දැන් නොපවතින එකකින් ඒකට කිසි හානියක් නැහැ. ඉතින් එතකොට දැන් අපි එහෙම මිනිස්සෙක් එහෙම රූපයක් හදාගෙන ඉන්නකොට දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා මම රහත් කියලා. මම රහත් කියනකොට අර මිනිස්සු කරන වැඩේ තමයි දැන් තමන්ගේ අර හදාගෙන ඉන්න ප්‍රතිරූපය දැන් තමන් රහතන් වහන්සේ කුදුවරේ එහෙම නැත්නම් කවුරු හරි කියලා හදාගෙන ඉන්න ප්‍රතිරූපයයි අර පුද්ගලයායි දැන් අර දැන් මේ අලුතෙන් මේ රහත් කියන පුද්ගලයායි කියන ඒ රූපය අතර ඔවුන් කම්පයා කරන ඒ දෙක ඔවුන් සංසන්දනය. අරයා දැන් ඔවුන් හිතාගෙන ඉන්න රහතන් වහන්සේ ඇවිදින්නේ මෙහෙමයි දැන් මෙයා ඇවිදින්නේ එහෙම නෙමෙයි. එතකොට මෙයා රහත් නෑ. අපි දන්න රහතන් වහන්සේ කන්නේ මෙහෙමයි බොන්නේ මෙහෙමයි දේවල් පරිහරණය කරන්නේ මෙහෙමයි. අපි දැන් මෙයා පරිහරණය කරන්නේ මෙහෙමයි කියලා ඕ අර හැම වෙලාවම සංසන්දනයක්. එතකොට මේ සංසන්දනේ හරහා ඕ අනාත්ත වෙනවා. ඕ අමාරු වෙනවා. ඉතින් එතකොට දැන් ඔහු අර 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 තමන් බැඳිලා ඉන්න රූපෙට නොගැලපෙන නිසා ඔවුන් ගැටෙන්න පටන් ගන්නවා. මේ නම් රහතෙක් නෙමෙයි. මෙහිනම් මොණිවරයෙක් නෙමෙයි කියලා අන්න ඔවුන් ගැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම දැන් කෙනෙක් දැක්කනම් දැන් මේ තමන් මේ හදාගෙන ඉන්න රහතන් වහන්සේ හරි තමන් හදාගෙන ඉන්න මේ බුදුවරයා හරි තමන් හදාගෙන ඉන්න මේ මොණිවරයා හරි තමන් මේ හදාගෙන ඉන්න ගැලවුම් කාර්යයක් කියන්නේ එක තමන් මේ પરම්පරා කතා ඔස්සේ එහෙම නැත්නම් මේ සංස්කෘතිකම කාරණයක් නැත්නම් හැසිරීම රටාවක් කරා තමන්ම හදාගෙන ඉන්න රූපයකටම තමයි මේ අහුවෙලා ඉන්නේ කියලා කෙනෙකුට තේරෙනවා නම් එතකොට ඒක ඒකයි තව එකක් එකයි ගලපන්නේ යන්නේ නැහැ. දැන් මෙතනදී හොඳට තෝරගන්න දැන් මෙතනදී අපි මේ පිටින් නෙමේ රහතන් වහන්සේ හොයන්නේ. මේ පිටින් හොයන්න ගියාම තමයි මේ ඔක්කොම කරදර ඔක්කොම ටික වෙන්නේ. දැන් තමන් මෙහෙම රහත් කියලා රූපයක් හදාගෙන ඉන්න. එහෙම නැත්නම් තමන් මේ අවබෝධයට පත් වූ ප්‍රත්‍යක්ෂයට පත් වූ කෙනෙක් කියලා මෙහෙම රූපයක් හදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික මාර්ගයේ නිර්වාණය කියලා මෙහෙම රූපයක් හදාගෙන ඉන්නවා. ඒ රූපේ තමම මේ නිර්මාණ කරගත්ත බොරුවක් කියලා දැක් කෙනෙක් දකිනකොට අන්න එතනදී ඔහු නිර්වාණයටපත් වෙනවා. නැත්තම් ඔහු කරන්නේ ඔහු මේ අහදාගත් එක බොරු රූපයක්. ඒක තව තව බොරු රූපයක් එක්ක සංසන්දනය කිරීම. ඔක අර කියන මන මානිනවා කියන්නේ. මානමාන. මැනීමක්. අන්න එහෙම මැනීමක් තියෙනවා. හැබැයි දැන් මේ මනින්න ගන්න තමන් මේ මැනීමට පාවිච්චි කරන. තමන්ගේ මේ තමන් තුළ තියෙන මේ මානෙ අපි අර මානිකනේ ඇත්තම තමන් තුළ තියෙන දෘෂ්ටිය අර මනින උපකරණයේ තියෙන තමන් තුළයි කියලා දැක්කනා. ඒ මනින උපකරණය මෙන්න මේ ආකාර එකක් කියලා දැක්කනා අර කියන කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. උඩ මේක මේ බාහිරට යන එකක් නෙමෙයි තමන්ගේ අභ්‍යන්තරයට කිඳා බහැලා
තමගේ අභ්‍යන්තරයේ තියෙන මේ ඔක්කොම මේ තරාදි ටික මේ මනින උපකරණ ටික මේ කණ්ණාඩි ටික එක එක දාලා ගන්න කණ්ණාඩි ටික එළියට අදලා මේ තමන්ගේ ඇතුළේ තියෙන කුණු කොටවල් ඔක්කොම එළියට අදින එක නැත්තම් ඔබ කරන්නේ අර 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 මේ කතාව එළියට දාගෙන ඔබ එළියට දාගෙන ඔබ එළියෙන් එහෙම රූපයක් හදාගෙන රූපයට ඔබ අහුවෙච්ච ගමන් ඒ රූපේ තියෙන ඔබ හදා ගන්නවා අර එක එක සංස්කෘතික අංග ටිකක් දාගෙන එක එක හැසිරීම් රටා ටිකක් දාගෙන එක එක ක්‍රමවේදයන් ටිකක් දාගෙන ඔබ හදා ගන්නවා ප්‍රතිරූපයක්. එතකොට ඔබ ආධ්‍යාත්මික එහෙම නැත්නම් නිර්වාණ මාර්ගය කියලා ඔබ ගන්නෙ බොහොම ලාමක වූ සංස්කෘතික කාරණා ටිකක්. එතකොට කලිසම ඇඳලා ඒ කියන්නේ ටෙනිමක් ඇඳලා ටී-ෂර්ට් එකක් ඇඳලා සංග්ලාස් එකක් දාගෙන ඉන්න මිනිස්සෙක් සුදු පාට සරමක් ඇඳලා සුදු පාට ෂර්ට් එකක් දාගන්නවා එහෙම නැත්නම් සිවුරක් දාගෙන ඔළුව හිස බූගා ගන්නවා වගේ සංස්කෘතික මාරු වීමකින් එහෙම නැත්නම් මේ කියන්නේ බාහිර ස්වරූපය මාරු කර ගැනීමකින් තමයි මේක වෙන්නේ කියලා ඔබ හිතන. ඇත්තටම ඒක එහෙම එකක් නෙමෙයි. එතකොට දැන් අපි මෙහෙම අපි දැන් ඔබ කිව්වා ඔබ බුද්ධාගම කියලා ගත් වෙලාවට පනවගෙන ඉන්නේ මෙන්න මේ වගේ ටිකක්. මේ වගේ සංස්කෘතිකම කාරණා ටිකක් එක්ක හැසිරීම් රටා ටිකක් එක්ක අඳින පළඳින විදියක් එහෙම නැත්නම් ගොඩ නැගිලි ටිකක් දැන් මෙහෙමත් ගිහලා අන්තිමේදී ඔබ අන්තිමේදී අල්ල මේකේ අහුවෙන ඔබ දර්ශනයට ඊට පස්සේ ඔබ බුද්ධාගම කියලා ගන්නවා දැන් මේක යම්කිසි ක්‍රම කියන්නේ යම්කිසි ධර්මතා ටිකක් කියලා මම කියන්නේ යම්කිසි දර්ශනයක් ඔබ අල්ලගන්න දැන් මේක වෙන්නේ මෙහෙමයි පෙනීම කියන්නේ මේකයි ආරම්මණය කියන්නේ මේකයි මේක එතකොට මේක මායාවක් එහෙම නැත්නම් මේක මේක ඇතාන්තයේ මේකයි නැතාන්තයේ මේකයි ඒ දෙකටම නැතුව මැද මේකයි කියලා ඔබ යම් කිසි විදිහක රූපයක් ප්‍රතිරූපයක් නිර්මාණය කරගන්නවා ඒ කියන්නේ යම් කිසි දර්ශනයකට කොටුව එතකොට මේ දර්ශනය ඔබ ගන්න එක්කෝ මේක බුද්ධාගම මේකයි දහම මේකයි කියලා. එහෙම නැත්නම් නිර්වාණය මේකයි කියලා ඔබ යම්සි දර්ශනයකට පොදු වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ දර්ශනය කියන්නේ ඔබ අර අර අපි තව කෙනෙක් එක්ක කතා කරනකොට කතා කරලා ඉවර වෙනවත් එක්කම අපි යම්කිසි පාට කණ්ණාඩියක් ඔහුගෙන් ගන්නවා. කතාව ඉවර වෙනකොටත් එක්කම අපි යම්සි පාට කණ්ණාඩියක් දානවා. අපි කියන්නේ අපි කියන්නේ එක විදිහක බ්‍රේන් වොෂ් වීමකට ලක් වෙනවා කියලා. එක විදිහකට බ්‍රේන් වොෂ් වීමකට ලක් වෙනවා. අර ඒ පාට කණ්ණාඩිය දාගෙන අපි ඒකෙන් දකින දෘෂ්ටිය අපිට ඇත්ත වෙනවා. අපි ඔබට එක වෙලාවෙ තේරුණා නම් මේ ඔක්කොම දෘෂ්ටි ටිකක් විතරයි තියෙන්නේ කියලා. ඔබට මේ ආයේ මේ බුද්ධ ශාසනය කියලා හරි බුදු දහම කියලා හරි අල්ලගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබට මේ සම්පූර්ණයෙන්ම මම මේ නැත කියන වචනේ පාවිච්චි කරනවා මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම නැති තැනක ඉඳන් ගහනකොට අර ඔක්කොම එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අර ඔක්කොම දේවල් ටික ඔක්කොගම තියෙන පදනම දෙදරා යනවා දර්ශනීය තුර පදනමක් තියෙනවා නේ ඒකත් දෙදරා යනවා සංස්කෘතිකම ලක්ෂණ ටික පදනමක් තියෙනවා නම් ඒක දෙදරා යනවා යම්කිසි ওই තියෙන ඔබර ගොඩනගාගෙන යම්කිසි රූප ටිකක් තියෙනවා නම් ප්‍රතිරූප ටිකක් තියෙනවා නම් ඔක්කොම දෙදරා යනවා ඒ ඔක්කොම දෙදරා ගියාට පස්සේ ඒ ඔක්කොම විනාශ වුණාට පස්සේ ඔබ ආයෙත් බිමට බැහැලා ආයෙත් අර අරව ඔක්කොම ඇත්තයි වගේ විදියට ඉන්න අර සම්පූර්ණ ටික ආයි ඇත්ත වගේ ඉන්නවා. ඒක අර මේ ලස්සන මේ උපමා කතාවක් තියෙනවා. මේ උපමා කතාවේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඒ කතාවේ කියන්නේ මෙන්න මේවයි. මිනිස්සෙක් ඉස්සෙල්ලාම දකිනවා මේ කතාව කියන්නේ මේ හාමුදුරු කෙනෙක් කියන මේ විස්තරය කියන්නේ හාමුදුරු ඉස්සෙල්ලාම දකිනවා. මේ හාමුදුරුවෝ දැන් නිවන් දකින්න කියලා තමයි මේ හාමුදුරුවෝ හිතාගෙන එයා යනවා වනගත ප්‍රදේශයක. ඉතින් එයා දකිනවා මේ කඳු වැටි දකිනවා ගංගා දකිනවා කුරුල්ල පියාඹන දකිනවා. ඒ ගංගාව අතරින් වතුර ගලාගෙන එනවා දකිනවා මේ ඔක්කොම දකිනවා. ඊට පස්සේ දැන් මෙයා දෙකින් ටිකටම මේක පරීක්ෂණය කරද්දි ඔහු දකිනවා තවදුරටත් මේ කඳු වැටි කියන්නේ කඳු වැටි නෙමෙයි. ගංගා කියන්නේ ගංගා නෙමෙයි. මේ කුරුල්ලන් කෑ ගන්න හද මේ සියල්ලම නැති බව ඔහු දකි.
ඉතින් ඊට පස්සේ ਉਹ මාර්ගයේ ගමන් කරලා අවසන් වෙනවා. මාර්ගයේ ගමන් කරලා අවසන් වෙනකොට අවසන් වුණා. වුණා පස්සේ ਉਹ ආයෙත් දකින්නවා කඳු වැටි ලෙස. ගංගා ගංගා ලෙස. කුරුල්ලන්ගේ නාදයේ ලෙසම ආයෙත් මේක හරි ලස්සන උපමාවක්. මේ කතාව පැහැදිලි වෙයි දැන්නේ ඔබට තේරෙයි දැන්නේ මේ කියන කතාව. මේක ආයි දැනුවක් විදියට ඔළුවට දාගන්න එපා. ඉතින් මෙතනදී මට ඔබට කියන්න තියෙන්නේ නැත අන්තේ කෙලවරටම ගිය කෙනෙකුට ඔව් එහෙම යන්න පුළුවන් කෙනෙකුට එතනට කියලා දෘෂ්ටිගත වෙන කෙනෙකුට නෙමෙයි ඒක කෙලවටම ගිහී යන්න පුළුවන් කෙනෙකුට විතරයි නිවාණයට පත් වෙන්න පුළුවන්. මොකද ඔබ දැන් ඔබට දැන් මම කියන මොකක් හරි එකක් නැහැයි කියලා. ඔබ නැහැයි කියනකොට ඔබ ටිකක් භාගය දුරට ගිහිල්ලා ඔබට බය හිතෙනවා. ඔබට බය හිතෙනවා. බය හිතිලා ඔබ ආය හැරෙනවා. ඔබ බය හිතෙලා ආපහු හැරෙන්නේ ඔබට ආයි පරිස්සම් කරන්න දෙයක් තියෙන නිසායි. ඔබ ආයි නැවතත් නඩත්තු කිරීමක් කරන නිසායි. ඔබ සම්පූර්ණයෙන් විනාශ වෙන්න සම්පූර්ණයෙන්ම අතහැරීමකට ලක් වෙන්න ඔබ අකමැති නිසායි. අපි දැන් ඔබ අර කෙළවරටම ගියාට පස්සේ අර ඔක්කොම සියල්ල කඩාගෙන ඔබ කෙළවරට ගියාට පස්සේ එතකොට ඔබට එතනදී කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට සියල්ල අහිමි වෙනවා. ඔබට ඔබවත් අහිමිලා සියල්ල අහිමිලා. ඒ කියන්නේ ඔබේ ගමන අතරමඟ නැවතිලා ඔබ පරිසම් කළා නෑ මොකද. දැන් එහෙම වෙන්න කෙනා අන්තිමට දැන ගන්නවා නැත කියන එකත් නැත කියලා. නැත කියන එකත් නැත කියලා දැනගන්න. එතකොට නැත කියන එකත් නැත කියලා දැනගත්තාම පස්සේ ඔව් නැත කියන එකෙත් නැහැ. ඔව් එතකොට ඕන්නම් ඇත කියලා ඉන්න පුළුවන් ඕන්නම් නැත කියලා ඉන්න. උදතර මත තියන්න මැද කියලා එකක් නැහැ. දැන් උගක් අය ඉන්නවා මේ ඇතට නැති මැද නැතට නැති මැදක් තියෙනවා කියලා. එහෙම නැහැ මැද කියලා එකක්. මැද එන්නේ මෙහෙමයි. නැත නැත බව දැන ගැනීම. ඇත ඇත බව දැන ගැනීම. ඇත යනු දෘෂ්ටිය බව දැන ගැනීම දැනගෙන ඒ දෘෂ්ටිය තුළ සිටීම. නැත නැත බව දැනගෙන ඒ නැත කියන දෘෂ්ටිය තුළ ඒ දෘෂ්ටිය බව දැන ගැනීම. දැනගෙන ඒ තුළ සිටීම. ඒ දැන ගැනීම තුළ තමයි මැදට පැමිණෙන්නේ. එහෙම නැතුව මැදක් කියලා එකක් තියෙන නිසා නෙවෙයි. අන්තය බව දැනගෙන අන්තයක සිටීම. හැබැයි අන්තයට බැඳිලා නැහැ. මොකද ඊළඟ මොහොතේදී ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව අනිත් අන්තයට මාර්ග වෙන්න පුළුවන්. ඔබ ඒ අන්තයට බැඳිලත් නැහැ, මේ අන්තයට බැඳිලත් නැහැ. මේ වචන වලින් ටික කියපු අන්තිමට කියපු ටික පැහැදිලි දන්නේ නැහැ ඔබට. නැත්තම් මේ කියන කතාවෙනු ඔබ තව ප්‍රතිරූපයක් හදාගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න අහන්න තියෙනවා. ඔතේච්ච තැන් තියෙනවා නම් ඒව අහන්න. ඒවා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු කාලයත් එක්ක. ස්වාමීන් වහන්ස, එතකොට අපි දැන් ওই ඉක්වනමිටි කියලා කියන්නේ ඒ අන්ත දෙකෙන් අන්ත දෙක දැන් ස්වාමීන් වහන්ස අපිට පැහැදිලි වුණේ ආයි ප්‍රශ්නේ අහන්න ඕන. ඉක්වනමිටි කියලා කියන්නේ ස්වාමීන් වහන්ස ආ ඒ කියන්නේ ඒ අන්ත දෙකෙන් අන්ත දෙක අතර ගන්නවා කියන එකද? මැදට එනවා ඉස්සලාම මෙහෙම අපි අන්ත දෙක කියන්නේ ඉස්සලාම අපි අපේ ඉන්න දෘෂ්ටිය අඳුන ගන්නවා.
ඒකනේ අපි අර කියන්නේ අපි ඉන්න මහනේ මොකද්ද කියලා. කියන්නේ දැන් අපි දැන් අපි යම් කිසි දෙයක් අපි අපි දැන් බොහොම සරලක පර්සෙප්ෂන් එක තමන්ගේ ඇතුළේ ඉන්න පර්සෙප්ෂන් එක. අපි දැන් මේ මේ ලෝකයේ දකින්න ටිකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි මේකට කියනවා කෝපයක් කියලා. අපි මේකට කෝපයක් කියලා කියනකොටම අපි එහෙම නැත්නම් දැන් ඔය ඉස්සරහින් ඉන්න හාමුදුරු කෙනෙක් කියලා කියන හාමුදුරු කෙනෙක් වංගී සාමුදුරුවෝ ඉන්නේ ඕම කියලා කියන. දැන් අපි මේ කියනකොටම අපි මෙන්න මේක මේක ඇතුලේ තියෙන මේක අපේ ඇතුලේ තියෙන අපගේ දෘෂ්ටියක් තියෙනවා. මේක තමන්ගේ කියලා කියන්න බෑ මේ වචනේට. හැබැයි මේ මෙතනදී අපි පාවිච්චි කරන දෘෂ්ටියක් තියෙනවා. අපි මේක දකින්න පාවිච්චි කරන මානයක් තියෙනවා අපි ලෝකයේ විදිහට. එතකොට මේ මේ තමන්ගේ ඇතුලේ තියෙන මේ මානය අඳුනගන්නේ ඒක ඒකේ දෘෂ්ටියක් බව අඳුනගන්න ගැනීම තමයි වෙන්න ඕනේ. දැන් අපි හුඟක් වෙලාට වෙන්නේ දැන් අපි පාවිච්චි අපි දැන් මේ විදිහට මානයක් පාවිච්චි කරනවා. යම්කිසි මානයක් පාවිච්චි කරනවා. ඒ මානෙන් අපි යමක් දකිනවා. මම ඔබට කියන්නේ අපි දාගෙන ඉන්නවා රතු පාට සංග්ලාස් ටික. එතකොට සංග්ලාස් එක ස්ක්‍රූ අපිට හැදෙනවා ලෝකය. එතකොට අපි හුඟක් වෙලාවට ධර්මයේ කියලා හුඟක් අය කරන වැඩේ තමයි මේ මේ මේකේ පේන එක අපි ඇනලයිස් කරනවා. එක පේන එක අපි ඇනලයිස් කරනවා. ඒකේ තියෙන දේවල් ටික ඔක්කොම ඇනලයිස් කරනවා. හැබැයි අපි ආපස්සට ඇවිල්ලා මේ මේ කණ්ණාඩි ඇනලයිස් කරන්න ගත්තට පස්සේ තමයි මේ මේක පැහැදිලි වෙන්න පටන් ගන්න. හැබැයි දැන් කණ්ණාඩි ඇනලයිස් කරාට පස්සේ ඔබට ඕනයි කණ්ණාඩිය දාගෙන බලන්න. හැබැයි දැන් කණ්ණාඩිය දාගෙන බලනකොට ඔබ මේ පේන එකට තවදුරටත් බැඳිලා නැහැ. ඒ පේන එකට ඔබට බැඳිලා. ඒ කියන්නේ ඔබට දැන් කලින් පේන එක නෙමෙයි පේන්නේ. හැබැයි ඒකම තමයි පේන්නේ. ඒකම තමයි පේන්නේ. හැබැයි ඒකම නෙමෙයි පේන්නේ. මේක මේ අර ලස්සන උපමාවකින් ඔබ පැහැදිලි කරලා තියෙනවා මෙන්න මෙහෙම. අර මේ මම හිතන්නේ ඔය පොතේම තියෙන උපමාව. ඒකේ තියෙන මේ හරකෙක් ගැන උපමාව. හරකෙක් ගේනවා. හරකෙක් ගේනල්ලා දැන් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. දැන් මිනිස්සු දෙන්නම හරක දකිනවා. එක මිනිස්සෙක් ඊට පස්සේ එතනින් යනවා. එතනින් යන වෙලාවේදී අර කියන්නේ දක්ෂ සල්ලි වෛද්‍යවරයෙක් කියලා කියන්නේ ඒ දක්ෂ සල්ලි වෛද්‍යවරයා අර සම්පූර්ණයෙන්ම හරකව හැම ගහනවා. හැම ගහලා ඔක්කොම ඇතුළේ පෙන්නනවා අර නැවතිලා ඉන්න මිනිස්සු. අම ගහලා එනවා නැවතින් මනුස්සයර පෙන්නලා ආයි නැවතත් කලින් තිබ්බ විදියටම ආයි සම්පූර්ණයෙන්ම හැම පොරෝලා ආයි සම්පූර්ණයෙන්ම අහනවා කිසිම වෙනසක් හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ අර අනිත් මනුස්සයට එන්න කියනවා. දැන් අහනවා එතකොට දැන් මේ දෙන්නම දකින්න එකම හරකට මේ දෙන්නම දකින්න එකම හරකට එක පැත්තකින් ඔව් අනිත් පැත්තෙන් නෑ. ඉතින් එතනදී ඔය පැහැදිලි කරන හරියට අවබෝධයේ පරිපූර්ණත්වයේ හරියට ඒ වගේ එකක්. දැන් එතනදී අපි පැහැදිලි කරගන්න ඕන එකක් තමයි අපි දැන් මේ ලෝකය කියලා අපි මේ දකින දේ අපි මේ ලෝකය කියලා අපිට මේ අපිට මේ යම්කිසි දැනීමක් තියෙන දේ එහෙම නැත්නම් අපි මේ දැනීම අපි මේ ලෝකය කියන ආයි මේ දැනීමටම තමයි මේ දැනීම ට අපි බැඳෙනවා. එතකොට මේ දැනීම කියන එකෙන් අර අපි ප්‍රොජෙක්ට් කරන මේ අපි ප්‍රොජෙක්ෂන් එකට අපි බැඳෙනවා. ඒක ඒකට හිර වෙනවා. හැබැයි අපි මේ ප්‍රොජෙක්ට් කරන තැන හොයාගත්තට පස්සේ අපි ප්‍රොජෙක්ට් එක වෙන විදිය හොයාගත්තට පස්සේ අපිට ආයි පෙනෙන්නේ ආයි ප්‍රොජෙක්ෂන් එකම තමයි. හැබැයි ඒකම නෙමෙයි. එතකොට අර මැද කියලා
අපි හුඟක් වෙලාවට හුඟක් අය කරන්නේ මැද කියලා මැදේම ප්‍රතිපදාව එහෙම නැත්නම් මජ්ජේ කියලා හුඟක් අය කරන්නේ අලුතෙන් මැදක් ප්‍රොජෙක්ට් කරනවා. ඒ කියන්නේ දැන් අපි මෙන්න මෙහෙම ගන්නකොට එයා දන්නවා දැන් මේ රතුපාට සංග්ලාස් දෙකකින් දැම්මම රතුපාට බොරුවක්. නිල්පාට සංග්ලාස් දෙකකින් දැම්මම නිල්පාටක් බොරුවක්. ඔය රතුපාටක් බොරුවක් නිල්පාටක් බොරුවක් කියලා එයා කහපාට එකක් දානවා. කහපාට එකක් දාගෙන දැන් මේ කහපාටින් තමයි මේක දකින්න ඕනේ. ඒක තමයි මැද කියලා ගන්න. එතකොට දැන් එතකොට ආයි මේ මැද කියලා ගන්නෙත් ආයි දැන් මේ මැද කියලා ගන්නෙත් ඔබ දැන් ආයි මේ මැද එහෙම නැත්නම් මේ මැදේ කියලා ඔබ ගන්නෙත් ආයි ඔබ බණ අහලා එක එක කතා අහලා පොත්පත් වලින් අරගෙන ඔබ හදාගන්න තව දෘෂ්ටියක් තමයි මේ මැද කියන්නේ. මේ මැජේ කියන්නේ තව ඔබ හදාගන්න දෘෂ්ටියක්. මේක මේ විදිහට ඇත කියන එක. එතකොට ඇත කියන එකත් විදිහට ඔබ දකින්නේ ඔබේ දෘෂ්ටියමයි. නැත කියලා දකින්නේ ඔබේ දෘෂ්ටියමයි. දැන් මේ අන්ත දෙක කියලා දකින්නේ ඔබේ දෘෂ්ටියමයි. සාපේක්ෂක කියලා දකින්නේ ඔබේ දෘෂ්ටියමයි. නිර්පේක්ෂ කියලා දකින්නේ ඔබේ දෘෂ්ටියමයි. දැන් මේ මෙන්න මේ වගේ අතමිදිච්ච මැද මේකයි කියලා ආයේ ඔබ දකින්නේ. එහෙම නැත්නම් ලෝකය දකින්න ඕනේ ආකාරය මේකයි කියලා ඔබ දකින්නේ ආයේ ඔබේ දෘෂ්ටියමයි. තව දෘෂ්ටියකට කොටු වෙන එක විතරයි වෙන්නේ. දැන් සියල්ලම දෘෂ්ටි නා දෘෂ්ටි නොවන දේ සියල්ලම දෘෂ්ටි නා. මෙන්න මේ වචනේ හරියට තෝරගන්න. සියල්ලම බොරුවක් නා. සියල්ලම බොරුවක් නා. සියල්ලම මායාවක් නා. සියල්ලම මායාවක් නා. සියල්ලම බොරුවක් නා. ආයි සියල්ලම සත්‍ය වෙන. සියල්ලම මායාවක් වෙනකොට සියල්ලම යථාර්ථයක් කියන්නේ. එතකොට අර මායාව ඔව් කියන්නේ ස්වාමීන් වහන්සේ අන්තිමට කියපු ටික තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මායාව සත්‍යයක් වෙනවා කියපු ඔබට ඒක ඔබට නොතේරෙන හේතුව තමයි ඔබ තාම මේ අන්ත ඒ කියන්නේ දැන් ඔබට මේ මෙන්න මේ දෙපැත්තේ ඉඳන් තමයි ඉන්නේ ඔබ. දැන් ඔබ හිතන්නේ දැන් ඔබට සත්‍ය අසත්‍ය කියලා හරි ඔබ දෙකකට කඩාගෙන ඉන්නේ. දැන් මම ඔබට කියනවා සියල්ල බොරුවක්, සියල්ල මායාවක්, මේ සියල්ලම හුදු සංකල්ප ගොන්නක් විතරයි කියලා. ඔබ මේක ඒක මම ඔබට කියනකොට ඔබ ගන්න ඔය වචනාර්ථයෙන් මේක හිමම ගන්න. කොට ඔබට සියල්ල මායාවක් කියලා. එතකොට දැන් ඔබ මේක සියල්ල මායාවක් කියලා දැන් ඔබට පේන්න පටන් ගන්නවා. ඔබට මේ මුළු ලෝකෙම මේ මුළු ලෝකෙම මායාවක්. මුළු ලෝකෙම සංකල්ප ගොන්නක් කියලා ඔබ දකින්න පටන් ගන්නවා. ඔබට පේන්න පටන් ගන්නවා මේක මේකෙන් මුකුත් අන්තිමට නෑ, මේක හිස් බවක් විතරයි කියලා ඔබ දකින්න පටන්. දැන් ඔබ ඔය දකින්න හිස් භාවය, ඔබ ඔය දකින්න මායාව, ඔබ දකින්න ඔය මිලිඟුව කොහෙද පවතින්නේ? ඒක දෘෂ්ටියම තමයි නේද ස්වාමීනි? එතකොට ඔබ ආයි දකින්නේ තමන්ගේම දෘෂ්ටියමයි. ආයි මේ මායාව මිලිඟුව එහෙම නැත්තම් බොරුව කියලා. එතකොට මේ දෘෂ්ටි ඇත්ත වෙච්ච කෙනාට ආයි සියල්ල මොකද වෙන්නේ? එයාට මායාව කියන එක යථාර්ථයක් වෙනවා. බොරුව කියන එක ඇත්තක් වෙනවා. මායාව කියන එක යථාර්ථයක් වෙලා බොරුව කියන එක ඇත්තක් වෙලා. කොහොමද මායාව කියන එක යථාර්ථයක් වුණාට ගුණ ගමන් ආයි සියල්ලම යථාර්ථයක් තැනකට දෘෂ්ටිගත වෙනවා. පැහැදිලිද ඒක? ඒක එහෙම තේරුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි ওই කණ්ණාඩියක් දාගෙන බලනවා කියන්නේත් ඒ දෘෂ්ටිය තමයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් මම ඔබට බණ කියනවා කියලා කරන්නේ තව දෘෂ්ටියක් දෙන එක විතරයි.
ඔබ ඒකෙන් ඒකෙන් ඔබ ඔබ දැනට ඉන්න ඒ බොරුව තෝරගෙන ඒ බොරුව පැහැදිලි කරගෙන පැහැදිලි කර ගන්න ගැනීම තමයි කරන්න ඕනේ. එහෙම නැතුව තව අලුත් බොරුවකට පදිංචි වීම නෙමෙයි වෙන්නේ. මේ කියන කතාව දැන් මේ මේ දේශනෙට සම්බන්ධ වෙලා ඉන්න ඔක්කොටම නොතේරෙන්න පුළුවන්. ඉතින් මම ඔබට කියන්නේ දැන් ඔබ ඇහුවොත් විතරයි මට උත්තර දෙන්න පුළුවන්. ඔබේ ඔබේ ඇතුළාන්තයේ තියෙන සමහරට වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබේ ඇතුළාන්තයේ තියෙන ඒ ප්‍රශ්නේ ඔබ ඉදිරිපත් කරොත් විතරයි මට උත්තර දෙන්න පුළුවන්. මම මේකයි ඔබට මේ කියන්නේ. මුගක් වෙලාවට පොදු සාකච්ඡාවකට වඩා පෞද්ගලික සාකච්ඡාවක් තමයි බොහෝ වෙලාවට ඵලදායි වෙන්නේ. එතකොට ඔබ ඉන්න ඇත්තටම තැන ඉඳන් මට ඊමේට එන්න පුළුවන්. එතින්ද ඔබ මේ අනිත් අයට මේ කියන කතාවේ සම්පූර්ණ මාතෘකාව අනිත් පැත්තට පෙරලලා දාලා ඔබට වෙනම වෙනම තැනකින් මේ කතාව පටන් ගන්න ඕන නම් බය නැතුව ඒ ඒ ප්‍රශ්න ටික අහන්න. මොකද ඇහුවොත් විතරයි ඔබත් ඉතරයි ඒක ලියන්නේ. ඒක ඒකත් ඇත්තටම මේ මාර්ගයේ යද්දී තියෙන ප්‍රධානම තැනක් තමයි බය නැතුව තමන්ගේ තියෙන අර ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න ටික එළියට දාලා සාකච්ඡා කරන්න. එතකොට මේ ප්‍රශ්න ටික එළියට දාලා සාකච්ඡා කරනවා කියන්නේ මේ ප්‍රශ්න ටික චැලෙන්ජ් කරනවා. දැන් මේ තමන්ගේ ප්‍රශ්න ටික හංගන් ඉන්න කෙනායි හංගන් ඉන්නේ දැඩි මමත්වයකින් මාන්නකින්. ඔව් ඒක හරහා තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරන්න. ඔබ දැන් කෙනෙකුට පුළුවන් නම් දැන් එතකොට එයා හිතනවා දැන් මේ මම මෝඩයෙක් කියලා හිතයි, මම නොදැනුවත් කෙනෙක් කියලා හිතයි. දැන් එතකොට ඒ වගේ මේ ඔහුට තමන්ගේ අර ප්‍රශ්නේ චැලෙන්ජ් වෙනවාටත් දරා ගන්න බැහැ. අපි දැන් කොතනදී හරි තමන්ගේ මේ ප්‍රශ්න ටික ඔක්කොම ටික එළියට ඇදලා දාලා බය නැතුව ඒවා චැලෙන්ජ් වෙන අරින කෙනෙක් එළියට දාලා ඒවා ඒවා කැඩෙන්න බිඳෙන්න අරින කෙනෙක් කී වේම ඔහුගේ මමත්වයෙන් මාන්නේ කියන කී වේම කැඩිලා බිඳලා විනාශය. එහෙනම් තියෙන බය නැතුව ඔබේ තියෙන ප්‍රශ්න ටික අහන්න. මේ මම මුලින් කියපු එක නොතේරුණා නම් වඩා හොඳයි. ඔබට දැනෙන්න දෙන්න තියෙන තැනින් ඔබට දැනෙන්න තියෙන ප්‍රශ්න ටික අහන්න. හොඳට ප්‍රශ්න තියෙනවා අහනද? ඔව් අහන්න. හොඳට දැන් අපිට දේවල් පවතිනවා කියලා දැනෙනවනේ. ඒ කියන්නේ කොහොම කිව්වත් මොනවා වුණත් දැන් අපිට සාමාන්‍යන ලෝකෙ දිහා බැලුවම දේවල් පවතිනවා කියලා දෙයක් තේරෙනවනේ. ඒ දෙයක් මොනවා හරි දෙයකට ගැටෙන්න හරි ඇලෙන්න හරි යන්නේ ඒ දේ පවතිනවා කියලා දැනෙන හින්දානේ. ඔව්. ඒ ස්වභාවයට අපි يعني එතනින් ගැලවෙන්නේ කොහොමද? يعني පවතිනවා කියලා දැනෙන يعني දැන් හරි මේ ස්ථීරව දේවල් තියෙනවා ලෝක දැන් වටපිට බැලුවම ගස් ලං අහස ඒ දේවල් පවතිනවා කියලා හැඟීමක් තේරෙනවානේ. ඒ පවතිනවා කියලා හැඟීමක් තේරුනොත් අපි ඒ දේට ඇලෙන්න හරි ගැටෙන්න හරි යන්නේ. අන්නේ ඒ එතනින් ගැලවෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් සලාම කාරණේ තමයි ඒක ගැලවෙන්න හදන්නේ. දැන් ඔබට දැන් දැන් ඔබේ ප්‍රශ්නේ තමයි දැන් ඔබට මේ දේවල් පවතිනවා කියලා දැනෙනවා. ඔව්. මොනවා වුණත් මේ දේවල් පවතිනවා කියලා දැනෙනවා. මේ පවතිනවා කියලා දැනීම හරහා ගැටීම සහ ඇලීම කියන දෙකම ඇති වෙනවා. හරිද? එතකොට දැන් ඉස්සෙල්ලාම මේකෙන් මේ ගැලවෙන්න හදන්න එපා. හරිද? දැන් ඔබ දේවල් පවතිනවා කියලා දැන් මම මෙන්න පොඩි අපූර්ව දෙයක් කියන්න ඔබට. මේක දරා ගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ බෑ. හරිද? ඒක තමයි. ඔබ දේවල් පවතින්න පුළුවන් පවතිනවා කියන එකේ ඔබට ඒක ඉන්න කියලා මම කියන්නේ. ඒක වෙනස් නොකර ඒක ස්ථිර වෙලා ඒක අදිස්ථාන කරගෙන සියල්ල පවතිනවා කියන තැන ඉන්න කියලා මම කියන්නේ. ඒ කියන්නේ ඒකට සම්පූර්ණයෙන්ම අනුගත වෙලා සියල්ල පවතිනවා කියලා සියල්ල ඇත කියන අන්තේ කෙලවටම යන්න කියලා මම හිතනවා. ඔය කියන්නේ අර කලින් කිව්වා වගේ අන්තේ කෙලවරට යනවා. පුළුවන්ද ඔබට? ඒක අවසන්යි සාන. ඒ කියන්නේ ඒ සාඳුනේ සම්පූර්ණ වෙනස් ක්‍රමයක් ඒක. හැබැයි ওই වෙනස් ක්‍රමයේ ඔබ හරියට කරොත් මගේ වචනේ විශ්වාස කරලා ඔබ හරියට කරොත් ඔබට සම්පූර්ණ කතාවම තේරෙනවා. ඒ හැමදේම ඇත කියන අන්තය හැමදේම කියන්නේ ඇත කියන අන්තයේ කෙලවරටම යන්නේ කියලානේ. දැන් අපි දේවල් ඇත හරි නැත හරි කියලා ගන්නෙ දැන් ඇත හෝ නැත කියලා ගන්න මොන හරි දෙයක් කියන්නේ. ඒ කියන්නේ තිබ්බොත් නෙමෙයි. ඒ කියන්නේ මට ඒක හරියට අහන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් දෙලා දැන් ඔබ කියනවානේ දැන් ඔබට දැන් පවතින බව දැනෙනවා කියලා. ආ හරිද? දැන් මේ පවතින බව දැනෙන එක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක වාද කරන්න යන්නත් එපා. ඒක වෙන වෙන එක එක න්‍යායන් දාලා ඒක කඩන්න යන්නත් එපා.
ඔක්කොම කරන්නද ඔබ ඒක ඒක ඒකත් එක්කම ඉන්න ඒක කෙල්ලවට මෙයන් ඒක පිළි අරගෙන ඒක ඇතුළට මෙයන් පවතිනවා කියන එක ඒ කියන්නේ පවතිනවා කියන එක ඔබ දැන් ඔප්පු කරන්න යන්න ඕනේ දැන් මොකක්ද දැන් ඔබ ඉන්න ඕනේ කොතනද පවතිනවා කියන එකේ කෙලවරේ තමයි ඔබ ඉන්න ඕනේ එතන තමයි ඔබ ඔප්පු කරලා ඒ කියන්නේ එතන ඉන්න ඕනේ දැන් එතන ඔබ එතන ඉන්න එතන ඉන්නකොට ඊට පස්සේ ඔබට දැනෙච්ච දේ මට කතා කරලා කියන්නකො සම්පූර්ණයෙන්ම ඉන්නේ ඒක ඉන්න ටික දවසක් ඉන්න ආයි මෙතනදී රිවර්ස් වෙන්න බෑ හැබැයි ඒ කියන්නේ ඔබ ඔබට අවංක වෙලා ඉන්න ඒ කියන්නේ පවතින බව තුල ඉන්න ආයි නොපවතින කතාව මොකුත් නෑ පවතින පවති පැයේ පැවතීම තුලම ඉන්න. එතකොට ඒකත් හරහා ඔබට තේරිච්ච දේ කියන්නේ. අන්න එතන ඔබට යමත් තේරි අපූර්ව දෙයක් තේරි. හොඳයි සවනස්. තුමස්සතු. අවසරයි සවනස්. ඔව්. අවසරයි සවනස්. ටිකක් මේ හයියෙන් කියන්න මාත් මට ඇහෙන්නේ නැහැ. අවසරයි සවනස්. දැන් අපි දැන් ගත්තාම හැම වෙලාවකම මේ මොකක් හරි දෘෂ්ටියකට වැටෙනවන්නේ. දැන් වැටෙනවා අපි මේ දෘෂ්ටිය මොකක් මේකට වැටෙන එකෙන් අපි කිසිම දෘෂ්ටියකට අර වැටෙන්නේ නැති වෙන කමයක් මේකට යන්නේ කොහොමද කියන එකයි අනිත් එක අවසර දැන් අපි වැඩ කරගෙන යනකොට අපි එක එක හුරු පුරුදු වලට අහු වෙනවනේ දැන් අපි යම් කිසි වෙලාවකට කන්න පටන් ගත්තොත් ඒ වෙලාවටම කෑවේ නැත්නම් අපේ ගෑස්ට්‍රයිටිස් ඒ වගේ ලෑවිස් එනවා ඇත්තටම සමහර වෙලාවට එහෙම වෙලාවකට නොකන කෙනාට එහෙම ප්‍රශ්න හැදෙන්නේ නැහැ. එතකොට මේ අපි මේ හුරු පුරුදු වලටත් අහු වෙවි මේ යන විදිහයි මේ එතකොට දෘෂ්ටිගත වෙන එකයි. එකෙන් මේ බේරෙන්න කමයක් තියෙන අවසර. මේක හුරු ඔව් අවහනානේ. එහෙමයි අවසර. එතකොට මේ හැම වෙලාවම මේ මොකකට හරි අහු වෙලා අපි ඉන්න හැදෙන විදිහක් තමයි මේකේ හැදි යන්නේ කොච්චරවත් මට තේරෙන විදිහට. ඉතින් අපි මොකක් හරි දෘෂ්ටියකට අහු වෙනවා ඒ දෘෂ්ටිය ටික කාලයක් ඉන්නකොට ඒක වැරදි බව තේරෙනකොට තව දෘෂ්ටියකට අහු වෙනවා මේ එක එක පුරුදු වලට අහු වෙනවා ඒ පුරුදු ඒක දවසක් දෙකක් හෝ කීප වටක් කරනකොට ඒ විලාවටම කන්න ඕනි වගේ ප්‍රශ්න හැදෙනවා. ඒ වගේ මේක ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ අහු වෙලා මේ පැටලිලා ඒකත් එක්ක කැරකිලා යන විදිහක් තමයි මට තේරෙන්නේ. මේ එතකොට මේකෙන් ගැලවෙන එකද ඔය සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ඕන කියන්නේ අපි ඒක දකින්න එකද? දැකලා ඒකත් එක්ක ඉන්න එකද? දැන් ඔබගේ ප්‍රශ්නේ ගත්තොත් ඔබ දැන් කියන්නේ දැන් මිනිස්සෙක් දැන් ඔබ දැන් යම්සි පුරුදු ටීකට අහු වෙනවා. ඒ පුරුදු ටිකට අහු වෙනවා ඒ වගේම යම් කිසි දෘෂ්ටියකටත් අහු වෙලා ඉන්නවා කාලයක් ගියාට පස්සේ තේරෙනවා ඒ දෘෂ්ටිය එක දෘෂ්ටියකට අහු වෙලා හිටියා කියලා කාලයක් ගියාම තේරෙනවා එහෙමයි ඊට පස්සේ ආයෙ අලුත් දෘෂ්ටියකට අහු වෙනවා ඒකත් තේරෙන තව කාලයක් ගියාට පස්සේ එහෙමයි ඊළඟට දැන් යම් කිසි පුරුදු ටිකට අහු වෙනවා ඒ පුරුදු ටික හරහා වෙන ප්‍රශ්න ටිකකුත් තියෙනවා එහෙමයි. හරි. දැන් මෙතනදී දැන් ඔබට තේරෙනවා ඇති ඔබ හැම වෙලාවෙම රැවටෙනවා කියලා. එහෙමයි. ඒ වගේම ඔබ හැම වෙලාවෙම අහු වෙනවා කියලා. අහු වෙනවා. එහෙමයි. ඔබ හැම වෙලාවෙම එක්කෝ යම් දෘෂ්ටියකට රැවටෙනවා එක්කෝ ඔබ හැම වෙලාවෙම යම් කිසි පුරුද්දකට හරි මොකට හරි අහු වෙනවා. එහෙමයි. මෙන්න මෙහෙම කිව්වොත් ඔබට මහ සංකීර්ණ දේවල් ටිකක් කරන්න දෙයක් නැහැ. ඔබට කරන්න තියෙන රැවටෙන බව දැනගෙන රැවටෙන්න. එහෙමයි. නොරැවටින් ඉන්න හදන එක තව රැවටි. එහෙමයි. හරිද? එහෙමයි. ඒ කියන්නේ දැන් අපි දැන් මෙන්න මෙහෙම ගත්තොත් දැන් අවුරුද්දකට කලින් සමහර විට දැන් ඔබට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා ඔබට කේන්ති ගිහිල්ලා කෑ ගහලා අඬලා මිනිසුන්ට ගහන්න ගිහිල්ලා බනින්න ගිහිල්ලා යනවා. හැබැයි දැන් ඔය අවුරුද්දක් ගියාට පස්සේ තේරෙනවා යකෝ මම එදා මහා මෝඩ විදියට නෑ සුන්නේ. මම දැන් මහා මෝඩෙක් නේ කියලා ඔබට දැන් හිතෙනවනේ. එහෙමයි.
දැන් මම උපමාවෙන් කියන්නේ හරිද එහෙමයි හැබැයි මේ වෙලාවේ ඔබ මේ හැඟීමත් එක්ක ඔබ මේ හැඟීමට රැවටිලා ඔබ යම්කිසි ක්‍රියාකාරකම් ටිකක් කරන්නේ මේ හැඟීමත් එක්ක එහෙමයි මේ හැඟීමත් එක්ක ඇවිල්ලා ඊට පස්සේ තවට කාලයක් ගියාට පස්සේ ඔබට තේරෙනවා මම අර මේ වෙලාවේ අර හැඟීමත් එක්ක ඉඳලා මම කරපු වැඩ ටික මහා මෝඩ මහා පිස්සු මෝඩ වැඩ ටිකක් කියලා එහෙමයි එතකොට දැන් ඔබට දැන් දැනුත් දැන් ඔබ ආයේ මොකද වෙලා තියෙන්නේ ඔබ දැන් මේ වෙලාවේ අර කලින් කරපු එක මෝඩ වැඩක් කියලා අරගෙන ඔබ ආයේ නැවත ප්‍රවටින එක නිකන් ඉන්නේ ආයි තමන්ටම නේද ආයිත් වෙනත් දෘෂ්ටියකට ඔව් ඔව් අහුවෙලා ආයිත් වෙනත් දෘෂ්ටියකට අහුවෙලා ආ දැන් එක හරි කියලා හිතන් ඉන්නවා දැන් මේ ආයිම කලින් මම කේන්ති ගියේ එක වැරදි කියලා දැන් මෙහෙම දැන් ඔබ මෙහෙම දිගින් දිගටම ඔබ ඔබටම රැවටෙන බව දැනගන්න ඉස්සෙල්ලා එහෙමයි ඒ කියන්නේ මම ඔබට අර මං මේ කියලා දිනවා කලින් දේශනවලදී කියලා තියෙනවා රෝගය හඳුනා ගැනීම සුවපත් වීමේ ආරම්භයයි කියලා එහෙමයි දැන් මේ ඉස්සෙල්ලා මේ රැවටෙන බව දැනගන්න හැබැයි නොරැවටී ඉන්න හදන්න එපා එහෙමයි නොරැවටී ඉන්න හදන කෙනෙක් තමයි ලොකුම රැවටීම තවත් වැඩක් පටන් ගන්න. ආ ඒක තමයි ලොකුම රැවටීම ඉන්නේ. එහෙමයි. දැන් නොරැවටෙන්න හදන කෙනා යම් කිසි දෙයක් පරිස්සම් කරනවා නේද ඒක? නොරැවටෙන්න උත්සාහ හදන කෙනා මොකද කරන්නේ? ඒ සඳහා වෙනම ආයි වැඩක් පටන් ගන්නවා. ඔව් යා ඒ දැන් වෙනම වැඩක් කරගෙන දැන් යාට පරිස්සම් කරන්න දෙයක් දෙනවා. හරි කරදරයක් නේ. හරි හැම වෙලාවෙම ඉන්නේ ආයාසයකින් ඉන්න වෙනව මොකද්ද? දැන් යා පරිස්සම් කරනවා දැන් ඒ කියන්නේ මෙතන මේ පරිස්සම් කරන්නේ ආයේ මේ මමත් එක්කම තමයි පරිස්සම් කරන්නේ යා නොරැවටි ඉන්නහද හරි දැන් මම කියන්නේ නොරැවටි ඉන්න එපා දැනගෙන රැවටෙන්න එහෙමයි හරි දැනගෙන රැවටෙන්න අ නොරැවටි ඉන්න හදන කෙනෙකුට වඩා දැනගෙන රැවටෙන කෙනෙක් සත්‍යයට කිට්ටු මොකද ඔහු දන්නවා රැවටෙන බව. දැන් නොරැවටි ඉන්න ආදනගෙන ඉන්නේ ඊට වඩා ලොකු රැවටීමක්. එහෙමයි. ඒක ඔහු දකින්නේ නැහැ. එහෙනම් නොරැවටි ඉන්න හදන්න එපා. හැම වෙලාවම මේ දැන් මේ අර හැඟීමත් අහුවෙලා, ඒ හැඟීමට අහුවෙලා, ඒ හැඟීමට රැවටෙන බව දැනගන්න. දැනගෙන ඒකට රැවටෙන්න. ඔබට පුරුදු ගැනක් කියන්න තියෙන මට ඒ වගේ දෙයක් තමයි. පුරුදු වෙනස් කරන්න හදන්න යන්න එපා. පුරුද්දට අහු වෙන විදිය දකින්න. ඒක දකින්න. පුරුද්ද වෙනස් කරන්න යන්න එපා. මොකද ඔබ පුරුද්ද වෙනස් කරන්න යනවා කියන්නේ ඔබ තව අලුත් පුරුද්දක් හදන එක නේද? එහෙමයි. ඔබ පුරුද්දක් වෙනස් කරන්න හදනවා කියන්නේ ඔබ අලුත් පුරුද්දක් හදන එක. ඊට වඩා හොඳයි. එතකොට ඔබ කරදර දෙකක් එනවා. එකක් ඔබේ දැන් තියෙන පුරුද්ද වෙනස් කරන්න යනවා. අලුත් පුරුද්දක් හදන්න යනවා. ඊට පස්සේ තව ටික කාලෙක ඔබ කියයි මේ පුරුද්දේ අවුලක් තියෙනවා කියලා. ඊට වඩා හොඳයි ඔබ දැනට තියෙන මේ පුරුද්ද ඔබ දකින්න. හරි. ඒ පුරුද්දට අහුවෙන විදිය ඔබ දකින්න. එහෙමයි. ඒ පුරුදු වෙනස් කරන්න යන්න එපා පුරුද්දට අහුවෙන විදිය දකින්න. එතකොට ඔබ එතනදී ඔබ අපූර්දයක් ඔබ දැක ගනිවි මම අර ඉස්සෙල්ලා කියනවාට අර මේ අර අත අන්තේ කෙලවට යන්න පවතින බවේ කෙලවට යනවා වගේ. එහෙමයි. උපාපුරුදයක් දැක ගනිමු. හොඳට තෝරගන්න මේ එකක් මේ ප්‍රතික්ෂේප කරලා පැනලා ගිහිල්ලා නෙමෙයි මේ කතාව තෝරගන්නේ. එහෙමයි. ඒක ඇතුලේ මේ දැන් තමයි තෝරගන්නේ. එහෙමයි. පැනලා ගිය ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් මම අර එදා කලින් උපමාවක මම අර පැහැදිලි කර ආතත්. අර හාවයගේ හාවගේ ස්ටිංගියගේ කතාවේ. අර හාව අර බෙලියත් මේ තල්ලත්තට බෙලියට ගෙඩියක් වැටුණාන් පස්සේ නිින්දෙන් ඇහැරිලා ලෝකෙ පෙළිනවා කියලා එයා පලා ගියා. හැබැයි එයා මේ පලා ගිය හාවට කවදාවත් සත්‍ය හම්බෙන්නේ නැහනේ. හැබැයි එකතැනකදී හරි හාව ආපහු හැරිලා ආපහු අලක ඒක ඒ එයාගේ අර ඇවතුණු තැනට ඇවිල්ලා එයා එතන හිටියනා. නේ යා තේරෙන්නේ. ඒක තමයි මම ඔබට කියන්නේ රැවටීමේ පලා යන්න හදන්න එපා රැවටීම පිළිගන්න. රැවටීම රැවටෙන තැනම ඉන්න රැවටීම එහෙමයි රැවටෙන බව දැනගෙන රැවටෙන තැනම ඉන්න ඒක පලාගෙන ගියව කවදාවත් අර හාවට සත්‍ය අවබෝධුකුත් නෑ වගේ කවදාවත් ඒ පලා යන කිසිම කෙනෙක්ගෙන් කෙනෙකුට සත්‍ය අවබෝධ වෙන්නේ
ප්‍රතික්ෂේපේතුට අවදාව සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. හැම වෙලාවම සත්‍ය අවබෝධ වෙන්නේ අර රැවටීම තුල ඉන්න කෙනාට. එහෙමයි. ඒ රැවටීම ඇතුළේ ඉන්න කෙනා. ඒ රැවටීමත් එක්ක ඉන්න කෙනා. අවසන් ස්වාමීනාස හොරකම් කරන දෙක මේ කියන්නේ හොරකම වෙන වෙලාවයි තමයි අල්ලගන්නේ. ඔව් කියන්නේ. අවසන් ස්වාමීනාස මේ දැන් අපි රැවටනවා කිව්වත් ඒ රැවටන වේලාවලුත් හැම වෙලාවෙම තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට විතරයිනේ අවසර ඒවත් තේරෙන්නේ. මේක දැන් නම් මෙන්න අපි අර ප්‍රශ්නයක් කරගන්න එපා. එහෙමයි. තේරෙන දේ බලා දැනට තේරෙන දේ බලාගෙන බලන්නයි තියෙන්නේ. දැන් ඔතන දැන් ඔබ කියන්නේ දැන් වෙලාවට තම රැවටෙන බව දැනගන්නවා. තව වෙලාවට තම රැවටෙන බව දැනගන්නේ නැහැ. එහෙමයි. දැන් ඔතනදී ඔබ ඔතන ප්‍රශ්න වෙලා තියෙන ඔබ සතිය අසතිය කියලා දෙකක් හදාගෙන ඉන්න නිසා. अयो मम जीवन उपटी කෙනෙක් ඉතින් එතන ඒකේ ඒකත් එකපාරට නිකන් ඉතින් මට හිතුනේ එතන දන්නේ හිටියේ කියලා සොයනංස ඇතාන්තේ ඒ කියන්නේ ගොඩාක් දේවල් අල්ලගෙන එහෙම හිටපු කෙනෙක් ගොඩාක් ජීවිතේ හරියට විඳින්නා ඒ ඒකද ස්වාමීන් වහන්සේ අදහස් කරන්නේ ඇතාන්තේ කියලා වර කියලා මට ඒක පොඩ්ඩක් පැහැදිලි නැහැ සොයනංස संगीत धर्मेरुणी संगीत සොමිනාස කෙලවර කිව්වේ එතනද සොමිනාස උපරිම කිව්වේ එතනද අල්ලගැනීමේ කෙලවරද
ආශාදය කෙලවරට යන්නේ අතරමඟදී මොකද කරන්නේ නවතිනව නේද පවතින බව කියන එක උපරිමයෙන්ම යනකොට ඒගොල්ලන්ට ආයි නොපවතින බව කරදර කරනවා. නොපවතින බවේ කෙලවරටම යන හදනකොට යාට ඒගොල්ලන්ට පවතින බව කරදර කරනවා. එතකොට යා බය වෙලා එක්ක මේ පැත්තට හැරෙනවා එක්ක මේ පැත්තට හැරෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න දැන් දැන් මෙහෙම කෙනෙකුට මෙහෙම කෙලවරට යන්න අවශ්‍යත් නැහැ. කෙලවරට යන්නේ නැතුව මෙහෙම දෙපැත්තට වැරෙන බව ඒ වැරෙන බව තෝරගත් තරම් ඒත් යාට අවබෝධයට පත් වෙනවා. එහෙමයි. කියන්නේ තමන් ළඟ මෙහෙම බයක් තියෙනවා කියලා දැන් මම මේ නැත්තාන්තේ කෙලවරටම යනකොට මම බය වෙනවා. ඒක පවතින බවේ කෙලවරට යනකොට එයා බය හිතෙනවා. ආයි පවතින බවේ කෙලවරට යනකොට ඒ බය හිතෙනවා. දැන් මේ දෙපැත්තට මේ වැනෙනකොට මේ 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 ආයේ මේ දෙපැත්තට වැනෙනකොට මේ තමන්ගේ ඇතුළේ තියෙන ආයය ඇතුළේ මේ බය තෝරගත්තා නම් කියන්නේ මම මේ පැත්තට යන්න බය හිතෙනවා මේ පැත්තට යන්න බය හිතෙනවා මම මේ පරිසම් කරනවා කියලා කෙනෙක් ඔය බය තෝරගත්තා නම් ඒත් ඔබ යම්සේ අවබෝධයකට පත් වෙනවා. ඒ කියන්නේ බයෙන් බයෙන්ම විඩාවක් ඇති වෙන එක නේද සෝනස්? ඒ කියන්නේ ඒකත් එපා බය බය විලත් එපා කියලා දැන් මම ඔබට කියන්නේ දැන් ඔබ ඇතන් ඇත කියලා දැන් පවතින භවයේ විවිධනේ උපරිම තැනට ගියා නම් ඔබ අනිත් පැත්තට යන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ප්‍රතික්ෂේපම කරලා ඉන්නද සම්මාද? දැන් ප්‍රතික්ෂේපර කියන එහෙම ප්‍රතික්ෂේපයක් ගැන නෙමෙයි මම කියන්නේ. එහෙනම් සම්මාද නැතන්තේ දැන් මම හිතේ ඇතන්තේ කියලා වෙන්නේ සම්මාද? ඒකද සම්මාස අදහස් කරේ නැතාන්තේ කියලා වරද? මම අර ගිය සතියේ කරපු දේශනිය අහුවද? අර මේ YouTube එකේ දාලා තිබිච්ච පරාජය අසාර්ථකත්වයේ ඒ දේශනිය අහුවද? නෑ සොයනස. ආයක පුළුවන් නම් ඒක අරගෙන අහන්න. එහෙමයි. ඒ පාර මම හිතන්නේ මේ අපේ ඉප්පන්න ඕන දාලා ඇති. ඒක අරගෙන ඒ link එක අරගෙන ඒක අහන්න. ඒක ඉතින් දැන් ඔබ ඔබ දැන් මෙච්චර දවසක් අර ඒ ගියපු ඒ ජීවන රටාව තුළ යම් කිසි දෙයක් හොයාගෙන ගිය හොයාගෙන ගිය හරිද? ඒක ඒක සම්පූර්ණයෙන්ම ආපසු අනිපැත්ත හැරීමක් ආපසු හැරීම. ඒ කියන්නේ දැන් ඔබ මෙච්චර දවස් සාර්ථකත්වයේ හොයාගෙන ගියාට ඔබ සාර්ථකත්වයේ අසාර්ථකත්වයට يعني අසාර්ථකත්වයේ බාරගෙන ගිහින්. ජයග්‍රහණ වාගේ යන දැන් පරාජය බාරගෙන සිටි. මේ මේක ඇතුලේ ලොකු දැන් මේ මේක හැබැයි ඔබ නිකන් පොඩි වචනාර්ථයෙන් ගන්න එපා. නැතුව මේක තෝරගන්න ඕනේ. හරි. දැන් කෙනෙක් අර කියන්නේ පෙරදිලා දිනන්න හදන එක නෙමෙයි මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. පෙරදිලා දිනන්න හදන එකයි පරාජයයි කියන්නේ දෙකක්. එහෙමයි ස්වාමීනි. පෙරදුමා ඇතුලේ දිනන්න. එහෙම එකක්ද ස්වාමීනි? පෙරදිලා දිනන්න පුළුවන්. පෙරදිලා දිනන්න හදන එකයි පරාජය බාර ගැනීමයි කියන්නේ දෙකක්. එහෙමයි. දැන් මම ඔබට කියන්නේ දීර්ඝ නිවාඩුවක් ගන්න කියලා. දීර්ඝ නිවාඩුවක් කියන්නේ දීර්ඝ නිවාඩුවක් නෙමෙයි නොනවතින නිවාඩුවක් ගන්න කියලා. මේ නොනවතින නිවාඩුව හරියට අපි තෝරගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද මේ නොනවතින නිවාඩුව. දැන් මිනිස්සේ උදේ නැගිට ගමන් එයාට මොකද්ද තියෙන්නේ උදේ නැගිට්ටා? අපි සාමාන්‍ය වැඩ කරන දවසක නැගිට්ටාම එයාට මොකද්ද තියෙන්නේ? ඔබට දැන් යම් සබහාදාම විසින් ඔබට දීලා තියෙන වැටිලා තියෙන යම් රාමු ටිකක් ඒක ඇතුලේ ඉන්න ඕනේ. ඒ හැඩේ ඇතුලේ ඉන්න ඕනේ. ඔබ මේ 8:30ට මෙතන ඉන්න ඕනේ, 10:30ට මෙතන ඉන්න ඕනේ, 5:30ට මෙතන ඉන්න ඕනේ කියන ඉබේම කාලය කියන කාටගෙන ඔක්කොම ඉවරයි. දැන් ඔබ හිතන්න ඔබ නිවාඩුවක් ගන්න. ඔබ ඔබ දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ද නැත්තම්? එහෙමයි සයනස. ඔව්. හරි. දැන් ඔබ නිවාඩුවක් ගන්න. ඉතින් නිවාඩු ගන්න දරුවෝත් නැහැ කියලා හිතන්න. ගෙදර. එහෙමයි. මේක සැබෑ නිවාඩුවක් ක. එහෙමයි සයනස. ඒ ඒ මම මේ උපමාවෙන් කියන කතාව තෝරගන්න. එහෙමයි. සැබෑ නිවාඩුවක් හම්බ වෙනවා. හරි. ඔබ නිවාඩු ද එදා නිවාඩු දවසක් ඔබට රැකියාව යන්නත් නැහැ, ළමයි නුත් ගෙදර නැහැ, මුකුත් නැහැ.
ස්වාමි පුරුෂයාත් ගෙදර නෑ වෙන මුකුත් නෑ ඔබට වැඩක් නෑ එදා එදා දවස ඔබ ඔබේ දවස ඔබට ඕන දෙයක් කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ ඔබට ඕන නම් රෑ හවස දෙක වෙනකන් නිදා ගන්න පුළුවන් එහෙම නැත්නම් උදේ පාන්දර 4ට නැගිටලා නැගිටින්න පුළුවන් ඔබට ඕන නම් ඔබට උයලා කන්නත් පුළුවන් එහෙම නැත්නම් මොකක් හරි එකක් ඕඩර් කරලා ගෙනලා කන්නත් පුළුවන් ඒ දවසේ ඇතුළතදී ඔබට තියෙන සම්පූර්ණ නිදහසක් ඔබට ඕන දෙයක් කිරීමේ නිදහසක් ඔබ මොකකටවත් බැඳිලා නැහැ ඔබ නිදා ගැනීමට බැඳිලත් නැහැ අවදීමට බැඳිලත් නැහැ ගෙදර හදාගෙන කන එකට බැඳිලත් නැහැ කඩේකින් අරගෙන කන එකට බැඳිලත් නැහැ මොකකටවත් බැඳිලා නැහැ එහෙම මම කියන්නේ දැන් එහෙම නිවාඩුවක් ගන්න බැරිද ඉස්සර නම් ස්වාමීන් වහන්සේ ඒක අර නිකන් හරියට දැන් එදිනදා කරන වැඩ පොඩි බරක් තිබුණා දැන් ඉතින් මානසිකව එහෙම ඔය ඒ වගේ තැනක තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ කියන්නේ මේ නිකන් එහෙම දැන් මේක හරියට තෝරගන්න දැන් අර වැඩ ගැන තියෙන පර්සෙප්ෂන් එක වෙනස් කර ගැනීම එකක් වැඩ නොකර සිටීම තව එකක් එකෙන් ස්වාමීන් වහන්සේ කියන්නේ වැඩ නොකර ඉන්නද ඉන්න තැනද ඒ වැඩ නොකර ඉන්න තවත් වැඩක් නේ මානසික ඒක තමයි මම කියන්නේ වැඩ නො දැන් කවුරු හරි වැඩ නොකර ඉන්න හදනවා වැඩ නොකර ඉන්න හදනකොට එයා වැඩක් කරනවද නැද්ද ඒකත් වැඩක් නේ මානසික වැඩක් නොකර ඉන්න තැනනේ කවුරු හරි කෙනෙක් වැඩක් නොකර වැඩ නොකර ඉන්න වැඩ නොකර ඉන්නකොට එයා වැඩක් කරනවද නැද්ද නොකර ඉන්න එක කරනවා නේද ස්වාමීන් වහන්සේ එයා මානසිකව වැඩ නොකර ඉන්න එක කරනවානේ නේද සෝ ඔය ඒක නොකර සිටීමේ වැඩ ඉන්නවනේ මම කියන්නේ වැඩක් නොකර ඉන්න කියලා නොකර සිටීමේ වැඩ නෙමෙයි මිදිලා වැඩක් නොකර ඉන්න මේව අර හොඳට පැහැදිලි කරන්න වැඩක් කියන්නේ වැඩ ගැන තියෙන පර්සෙප්ෂන් එක වෙනස් කර ගැනීම එක වැඩ නොකර සිටීම තව එකක් ඒක ඔබට වැඩ නොකර සිටින්න පුළුවන් වුණා නම් හරියටම හරි ඒ කියන්නේ වැඩ නොකර සිටිනවා කියන අනු මේ මම අදහස් කරන්නේ නොකර සිටීමේ වැඩනොත් අත මිදිලා එහෙමයි දැන් මානසිකව ගත්තොත් ස්වාමීන් වහන්ස මට ඒක ඔව් දැන් මම දැන් කෙරි වෙනදා කරන වැඩ ටිකම කරනවා ස්වාමීන් වහන්ස නමුත් අර ඔළුවට බරක් නෑ දැන් මේක උනත් එකයි නැතත් එකයි අර නිකන් අර මේක කරන්න ඕන කියන ගතියක් තාවකාලික තත්ත්වයක් වෙන්න පුළුවන් සෝමිනාස කියන්නේ අර මානසික ඔහේ ඉන්න ගතියක් වගේද කරත් එකයි නැත්තත් එකයි කරනත් එකයි එහෙම එකක්ද සෝමිනාස තව දේශන කීපයක් අහන්න ඕන ඒක අහලා මේ කියන්නේ අහලා ඒ කියන්නේ මේ දේශන ටික අහලා ඔබ ඒකෙන් කතාවක් හදාගන්න එපා ඒ දේශන ටික අහලා ඒකේ කායි තර්ක කළා වාද කළා ඒකෙන් ඒක ඔලුවට ගන්න එපා ඒ ටික අහලා දැන් මම මේ දැන් මේ වෙලාවේ ඔබ කියපු කතා ටිකත් අරගෙන දැන් මට ඔබේ පොඩි වැරද්දක් පේනවා ඒ වැරද්ද මම කියන්න දැන් ඔබ දැන් කියනවා දැන් මට ඔබ මට කියනවනේ දැන් මට ඔළුවට බරකුත් නෑ දැන් මට ප්‍රශ්නකුත් නෑ ඒ ටික කියනවනේ ඔබ මට ඒක කියන එකකින් මට තේරෙනවා ඔබේ තියෙන ප්‍රශ්න මොකද්ද කියලා මට පේනවා මොකද සයිකස් ඒ ටික කියනකොට ඔබ හදාගෙන ඉන්නවනේ දැන් ආයෙද ප්‍රශ්නයක් නැහැ හරි ඔක්කොම කියලා දැන් ඔබ ගැන ඔබ හදාගෙන ඉන්න ඔය ප්‍රතිරූපයක් හරි අවුලකුත් නැහැ එහෙමයි සයිකස් ඔබ ගැන දැන් අන්න ඔය හදාගෙන ඉන්න එකේ අවුලක් තියෙනවා දැන් කවුරු හරි මට ඇවිල්ලා කිව්වනම් මට තාම ප්‍රශ්න තියෙනවා මම ලොකු අවුලක ඉන්නේ කියලා කියනවට වඩා ඔය කියනක බය නැහැ එහෙමයි ඕකට බැඳෙන්න එපා ඕකට අහු වෙන්න එපා අපි එන අනිත් එක්කිනාට අවස්ථාව දෙමුද එහෙමයි ස්වාමිනාංශ බුම් අප්‍රමාණ පින් ස්වාමිනාංශ තේරුම් ගන්න ස්වාමිනාංශ ඔව් ස්වාමිනාංශ වහන්සේ කියපු ওই දේවල් වලින් ටිකක් මට පොඩ්ඩක් තේරුනේ නිකන් අපි අර ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නෙට
ප්‍රශ්නෙට උත්තරේ හොයනට වඩා අර උත්තරේ හොයන එක පැත්තකින් තියලා ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න කියන වගේ එකක්ද ඔබ වහන්සේ දැන් ඔක තමයි දැන් මම ඔක පොඩට පැහැදිලි කරගන්න ඕනේ දැන් ප්‍රශ්නයක් ආවම උත්තරේ වනි කියන දැන් මේ මිනිස්සේ හිතාගෙන ඉන්නේ මේ ජීවිතය කියන්නේ විභාගයක් මනුස්සෙක් ඉපදුනාම ඉපදුච්ච ගම මනුස්සෙක් හිතාගෙන මේ ජීවිතය කියන්නේ විභාගයක්. ඒ කියන්නේ මේ මනුස්සෙක් කියන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයලා ප්‍රශ්න ඉවර කළා ඒවට හරිම උත්තරේ හොයලා ඒවට හරිම උත්තරේ කටපාඩම් කරලා ඒවා ලියලා මේ විදියට මේ ජීවිතේ ලකුණු 100 ගන්න ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීමක් කියලා තමයි මිනිස්සෙක් හිතාගෙන ඉපදුනාට පස්සේ. ඒ මනුස්සෙක් ඉපදිච්ච දවසේ සිට කරන්නේ ප්‍රශ්න වලට උත්තර හෙවීම. උත්තර හෙවීම තමයි මනුස්සෙක මුළු ජීවිත කාලේ පුරාටම කරන්නේ අර ප්‍රශ්න වලට උත්තර ලිවීම තමයි කරන්නේ. ඉතින් ඒකට එයාගේ උත්තරේ පර්ෆෙක්ට් කරගන්න තමයි එයා මේ රාජ්‍යයෙන් බලන්නේ. ඉතින් ඕක තමයි මනුස්සෙක ජීවිතයේ තියෙන ඒක ඇත්තම ඔහු ජීවත් වීම කියලා කරන්නේ ඕක. ඉතින් හොඳට බලන්න ඔබ මුළු ජීවිත කාලෙම ඔබට විභාගශාලාවක ප්‍රශ්න පත්‍ර ටිකකට උත්තර ලියලා ඉන්න එකක් වුණොත් ඔය ජීවිතේ මොන වගේ එකක් වෙයිද? ඒක හරි පීඩාකාරී නේ සාවිනාසා. හරි පීඩාකාරී එකක් වෙන්නේ. අන්න ඕක තමයි ඇත්තම ඔබ ජීවිතේ කියලා කරන්නේ. ඔබ ජීවිතේ කරන්නේ හැම වෙලාවෙම ප්‍රශ්න පත්‍ර වල ටිකකට උත්තර හොයන එක. එහෙමයි. දැන් මම ඔබ කියන ඔබට ওই තියෙන ජීවිතේ එක ප්‍රශ්නයකටවත් උත්තර ඔබ ලියන්නේ නැහැ. දැන් කවුරු හරි කියන්නේ කොයි විභාගශාලාවට ගිහිල්ලා ඔහුට දෙනවා ප්‍රශ්න පත්‍ර ටික. ඒ ටික ලියපන් කියලා. ඔය ලියන්නේ නැහැ එකකටවත්. ඔය ඒක චිත්‍ර හදිනවා. එහෙමයි. මොනවෙයිද ඔබ ඔහු ගැන මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අර ප්‍රශ්න වලට උත්තර ලියන එක පැත්තකට දාලා ඔය අර අර මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍ර ටික චිත්‍ර හදිනවා. මොකද කියන්නේ ඌට ඔහු කියන්නේ? ඒ කියන්නේ යාට ඒ ප්‍රශ්න වලට එක්ක උත්තර දන්නේ නැහැ යා එක්ක එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා යාට අවබෝධයි. පැහැදිලිද මම මේ කියන්නේ? මේ හරියට ඔය කියන උපමාව හරියට තෝරගන්නේ පැහැදිලි කරන්න. එහෙමයි. ඔබට කරන්න තියෙන්නේ අර ප්‍රශ්න පත්‍රෙත් අරගෙන උත්තර ලියන කොළ ටිකත් අරගෙන ඒක ටිකිටි චිත්‍රන් එච්චරයි. එහෙමයි. ඒ කියන්නේ සවනස අපි ඇත්තටම ප්‍රශ්න කියලා මේ අපි මවාගත්ත එකක්ද තියෙන්නේ මේතන ප්‍රශ්න කියලා ඇත්තටම ප්‍රශ්න තිබිලා නැතුව අපි දැන් ඔය ප්‍රශ්න වලට උත්තර ලිව්වයි කියලා අය හරි උත්තර නොලිව්වයි කියලා හරි ලකුණු වැඩියෙන් ගත්තා හරි අඩුවෙන් ගත්තා කියලා ඇති වෙනසම කාට එහෙමයි ඇත්තටම ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න යන කෙනාට විතරයි සසර තියෙන්නේ අර ප්‍රශ්න පත්‍රයේ චිත්‍ර අඳින්න කෙනාට එයාට සසර නැහැ. තවම තමයි අපි සසර හදාගන්නේ. කියන්නේ මේ සසර කියන්නේ එක ඔය પરම්පරා කතාවල ඔය තියෙන කතාවේ දෙන සසර නෙමෙයි. හරිද? මනස සසර කියන්නේ මේ මනසෙම මේ හදාගන්න මේ අර තමන්ම හදාගන්න මායාවට අහු වෙලා ඉන්නේ. එන මොකක්වත් නෙමෙයි සසර කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මිනිසෙක් අර ඉපදිච්ච මොහොතේ සිට සමාජයේ විසින් ඔහුට දාන ප්‍රශ්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම බලන්නකො. ඔබ දැන් නිවුස් බලන්නකො. නිවුස් බලපුවාම මොකද වෙන්නේ? ලෝකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ඔළුවට එනවා. ඔව් එතකොට දැන් මේකට විසඳුම් දෙන්න ඕනි. දැන් මෙතන ප්‍රජාතන්ත්‍රවාදයද ඊළඟට මෙතන මේ නිදහසද ඊළඟට මේ කොරෝනාද අරවද මේවද දැන් ඔබට දැන් මොකද වෙන්නේ? දැන් මේ නිවුස් ටික අහලා ඉවර වෙනකොට මොකද වෙන්නේ? අර තිබ්බ නිදහසක් දැන් ඉවරයි අර ඒක ප්‍රශ්න ටික කැවිලා දැන් මේක කොහොමද දැන් මේවට දැන් ඔබ දැන් නිවුස් එකේ ඔය දැන් ඒක අහලා දැන් කවුද දැන් මේවට උත්තර හොයන්නේ දැන් මේ නිවුස් මේ පැය භාගයක් නැත්තම් පැයක් ඔබ නිවුස් අහලා ඉවර වෙනකොට මොකද වෙන්නේ ඔබට ප්‍රශ්න පත්‍ර ටිකක් එනවා මොළුවට එහෙමයි සෝ ඊට පස්සේ දැන් ඔබ හිතනවා දැන් ඊළඟ මේකට මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ අරම කරන්න ඕනේ ආණ්ඩුව පෙරලන්න ඕනේ එහෙම නැත්නම් තියෙන ආණ්ඩුව රැක ගන්න ඕනේ හරි මොකක් හරි දැන් ඔබේ තව තව එක එක කතා ටිකක් ඔබ හැදිලා දැන් මේ ටිකට දැන් ඔබ දැන් උත්තර හොයන්නේ කවුද අපි මෙනේ හොයන්නේ අහපු කෙනා අහපු නැති කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ ඔබට මේ තිබ්බ ප්‍රශ්න ටිකක්ද මේ
නෑ සවනස කොයි ලෝකෙ තිබ්බ නැති කොහෙවත්ම තිබ්බ නැති ටිකක් දැන් ඔබ ඔය දැන් හිතෙන් ওই ප්‍රශ්නවලට උත්තරේ වගේ කියලා දැන් ඔක වෙනසක් වෙනවද මොකක්වත් කිසිම වෙනසක් නෑ සවනස ප්‍රශ්න ටික එහෙමමයි පැහැදිලිද එහෙමයි එතකොට දැන් මේ විදිහට අපිට සමාජයෙන් දාපු එහෙම නැත්නම් වෙන කොහෙන් හරි ආපු ප්‍රශ්න ටිකක් දැන් ඔබට දැන් මේ නිර්වාණය කියලත් ආයේ ඇවිල්ලා තියෙන අලු ප්‍රශ්නයක් ඒකත් හොඳට මතක තියාගන්න හැබැයි මේ ප්‍රශ්නේ එන එක හොඳයි මුලින් ඔව් හැබැයි අන්තිමට ඒක ඒකත් කරන්න ඔබ නිර්වාණය කියලා අලුත් ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒකට උත්තර හොයන්නේ. එහෙමයි. පැහැදිලි. ඒකට මේ ජීවිතේම කියන්නේ ඔය වගේ. ඔව්. දැන් මේකේ ඔබ හිතනවා මේක තේරුමක් තියෙන්න ඕනි මේක තේරුමක් තියෙන්න ඕනි ලකුණු CNCව ගන්න ඕනි එහෙම එකක් නැහැ. මේක ලකුණු බිඳුව අරගෙන අර තේරුමක් නැති බින්දුව ලකුණු ඇත්තටම ලකුණු බින්දුව ගන්න කෙනා තමයි මේක ජයග්‍රහය. එහෙමයි සවනාස. ඒ කියන්නේ සවනාස ඇත්තටම මේ දැන් අර ඔය ඔබanse කියන එකෙන් තව ටිකක් පැහැදිලි වෙන්නේ නිකන් අර එහෙම ප්‍රශ්නෙට උත්තරයක් හොයන කෙනෙක් මෙතන ඉන්නවද කියන එක චුට්ටක් බැලුවනම් ඒකත් හොඳයි නේද? ඔය ඉතින් මුලින් ඔක බැලුවට කමක් නැහැ. පස්සේ ඉතින් ඕකටත් ඉතින් උත්තරයක් නේ හොයන්නේ අද්දුවට. එහෙමයි සවනාස එහෙමයි. සාරංශ මෙහෙම ප්‍රශ්නයක් මට ඉදිරිපත් කරන්න කැමති. සාරංශ මේ දැන් අපි එහෙම මේ රැවටෙන බව දැනගෙන ඉන්නකොට අපි කොච්චර කල් එහෙම රැවටෙන බව දැනගෙන ඉන්න ඕනද? ඒ කියන්නේ මට මේ පැහැදිලි මදි පොඩ්ඩක් හයියෙන් කතා කරන්න හරි. දැන් ඇහෙනවද සාරංශ? දැන් ඇහෙනවද? තාම නැද්ද ඇත්තට පැහැදිලි? එතකොට දැන් අපි මේ ප්‍රශ්න ටික දැනගෙන තව මේ ප්‍රශ්න වලට රැවටි කොච්චර එකල් ඉන්න ඕනද කියන එකනේ අපි තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් ওই ප්‍රශ්නේ එනකොටම ওই ප්‍රශ්නේ වැරද්ද ඔබ ওই ප්‍රශ්නේ තුල තියෙන රැවටිීම දැක්කේ නැද්ද? එතකොට දැන් ඔබ සම්පූර්ණ අනාගත කාලයක්ම හදාගෙන තියනවා දිගින් දිගටම රැවටි සිතින්ගේ අනාගත කාලයක් හදාගෙන තියෙනවා. මේ මෙතන තියෙන සම්පූර්ණ අනාගත කාලෙම කොහෙද තියෙන්නේ? දැන් මෙතන තමයි ඔබ දකින්න ඕනේ. දැන් එතකොට මෙතන අපි අනාගතයක්ම හොයාගෙන ඉන්නවා. මේ දිගින් දිගටම රැවටි සිටින්නේ සහ රැවටීමක් කියන එකක් අපි හදාගෙන ඉන්නවා අනාගත කාලෙ. අනාගත කාලය කියන රූපයක් අපි හදාගෙන ඉන්නවා අනාගතයේ. දැන් මේ අනාගතයේ කියන රූපය ඇතුලේ ඔබ නිර්මාණයක එතන නිර්මාණය වෙලා තියෙනවා දිගින් දිගටම රැවටීමක් සහ දිගින් දිගටම රැවටි සිටින්නේ. එතකොට දැන් මේ රූපෙට ඔබ රැවටෙනවා. එතකොට මේ රූපෙට රැවටෙනකොට ඔබට බය හිතෙනවා. මේක කොහොමද කරන්නේ? මේ දිගින් දිගටම රැවටී ඉන්න මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එතකොට මේ අනාගතය කියන එක කෙලවරක් ඇත්තෙත් නෑ. එතකොට ඔබ හදනවා ආයි මේක වෙනස් කරන්න. ඔන වෙනස් කරන්න හදනකොට වෙනස් කරන්න හදලා ඔබ ආයි හදාගන්නේ තව ආයි ඔබ අනාගත රූපයක් හදාගන්නවා වෙනස් කරලා. කතාව ආයි වෙනස් කළා වෙනස් විදිහකට ලියලා ආයි ඔබ හදාගන්න. ඉතින් ඕක ඔබ දැක්කන ආයි ওই කතාවේ ප්‍රශ්නේ ඉතුරු වෙන්නේ නැහැ ওই කතාව දැක්කන. මේක හොඳට දැන් මේක මේ අහ ප්‍රශ්නේ අහපු එකේ මම ඔබට තවත් වෙන ආර්ථයකින් ඔබට විස්තර කරන්න. දැන් මේ
මේක ඔබට තේරෙන්නේ නැහැ ඔබ දැන් මේ ඉන්න අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ඔබ ආපු මේ සමාජ ක්‍රමයේ ඇතුලේ මිනිස්සුන්ට හිතන්න පුළුවන් අර අපි කියන්නේ මේ මොනවද මේ ලීනියර් තින්කින් මේ රේඛීය චින්තනයක් ඇතුලේ තමයි මිනිස්සුන්ට හිතන්න පුළුවන් දැන් මේ මේ ආර්ථික ක්‍රමය මේ හැම එකෙම ඇතුලේ තියෙන මේ රේඛීය චින්තන ක්‍රමය ඒ කියන්නේ දැන් දැන් මෙතන මෙහෙමයි අනාගතේ මෙහෙමයි මෙතන ඉඳන් අතනට යනවා එහෙනම් අපි අතන අතන තමයි හිටියේ එතන ඉඳන් මෙතනට ආවා මෙතන ඉඳන් ආයි මෙතනට යන මෙන්න මෙහෙම එකක් තමයි හිතන්න පුළුවන් එතෙ මේ රේඛාව ඇතුළේ තමයි හිතන්න මේ රේඛාවෙන් පිට හිතන්න බෑ ඒක හොඳට මතක තියාගන්න මේ මේක ඔබට මේ ඒක ඔබට ඔබට ආපු මේ මේ දෘෂ්ටියෙන් තමයි මේ දකින්නේ. දැන් මේක මම කියනවා මේ දැන් මෙන්න මේක හරහා තමයි මේ ලෝකේ අනන්ත වගේ දැනෙන්නේ. දැන් මේ මෙන්න දැන් ඔබ මෙතන ඉඳන් මෙතනට ආවා මෙතන ඉඳන් මෙතනට ගියා. ඔබ කලින් හිටියේ මෙතන දැන් ඔබ මෙතන ඉන්නේ ඔබ අනාගතේ වෙනස් වෙලා මෙතනට යනවා. ඊට පස්සේ එතනින් කොත්තන්ටද? එතනින් කොත්තන්ටද? මෙතන ඉඳන් ආවන එතනින් ඊට කලින් කොහොමද තිබුණේ දැන් මෙහෙම ගිහිල්ලා මේක මේ කෙල්ලවරක් නැති අනන්තයක් දක්වා යනවා දැන් මේ අනන්තයක් දක්වා යන්නේ වෙන මොකක්වත් නෙමෙයි ඔබේ තියෙන මේ මේ සිතම තමයි ප්‍රසාරණය වෙන්නේ මේ අනන්තය දක්වා ඇයි දැන් ඔබ හිතන ඔය සම්පූර්ණ අතීතයේ තියෙන්නේ තායි මෙතනමයි ඔබ සම්පූර්ණ හිතන ඔබ අනාගතයේ තියෙන්නේ මෙතනමයි ඔබ දැන් මෙතන තියෙන බව නොදැන මේක මෙතනට දාලා එහෙම නැත්නම් මේක මෙතනට දාලා ඔබ මේක සරල රේඛාවක් නිර්මාණය කරගන්න. ඔය සරල රේඛාව කියන එක හරහා හිතන එක ඔය දියුණුව ඔය ඔක්කොම මේ ඔක්කොම හිතේ තියෙන දේවල් දැන් මේ තියෙන මේ ලෞකික කතා ටික ඔක්කොම තියෙන්නේ ඔය සරල රේඛාවක් ඔස්සේ හිතන මේ රේඛීය චින්තනයේ හරහා තමයි තියෙන්නේ. ඒක හරහා තමයි මේ ඔක්කොම මේ මේ කතන්දරේ තියෙන්නේ. කියන්නේ අපිට ඔය 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 හරහා තමයි මේ අනන්ත සසර කියන එක එන්නේ. එතකොට දැන් ඕක හරහා තමයි මොකක් හරි මේ කියන්නේ මේ දැන් බුදුදහම කියන එක දැන් ආයේ පොටු කරගෙන ඉන්න පුනරුත්පත්ති කියන එක ඇතුළේ. ඒක ඇතුළේ හිර කරගෙන ඉන්නවා. දැන් පෙර ආභවයක් හැදුවා. ඊළඟ ආභවය හැදුවා. දැන් ඊළඟට එතන මොකද? දැන් පෙර ආභවයට කලින් එකකුත් හදන්න ඕනේ. ඊළඟට එකකුත් හදන්න ඕනේ. හැබැයි ඔබ දකින්නේ මේ මුළු සමස්තම මේ කතා මුළු සසරම. ඒ අතීතේ අනාගතේ වර්තමානයේ කියන තුනම මෙහෙම මෙහෙම දිගහැරලා මෙහෙම දැක්කට මේ ඔක්කොම හුදු මම දැන් එක තැනක කියන මේ මෙතනම තියෙන එකක් විතරයි. ඒ සම්පූර්ණ අනාගතයේ ඊළඟ ආභවයේ පෙර ආභවයේ උපත මරණය මේ ඔක්කොම කියලා ඔබ දකින්නේ. දැන් මෙහෙම රේඛාවක් විදිහට මෙහෙම දිගහැරලා ඔබ බැලුවට දැන් මේ අනාගත රැවටීම අතීත රැවටීම ඒ ඔක්කොම ආයි මේ මේ මේක මෙතනම තියෙන එකක් තමයි ඔබ මෙහෙම දිගෑර ඇර බලන්නේ. දැන් මේ දිගෑරීම කෙලවරක් නෑ. ඒක අනන්තයටම යනවා මේ දිගෑරීම. ඕක තමයි රැවටීම. ඔය රැවටීම මෙහෙම කෙලවරක් නෑ. දැන් මේ මේ විදිහටම තමයි ඔබට හිතන්න පුළුවන්. දැන් ආර්ථිකය කියලා කිව්වම දැන් අද මෙතන හෙට මෙතන. හෙට තියෙන එකට තමයි ඔබ වැඩ කරන්නේ. මම අර ගිය සතියේ කිව්වේ ඔබ කවදාවත් චොක්ලට් එකක් අකන්න බෑ. අර පොඩි ළමයාට චොක්ලට් එකක් දෙනවා. සල්ලි මිටියෙකු චොක්ලට් එකක් දෙනවා පොඩි ළමයා චොක්ලට් එක තෝරගන්නේ ඔබ තෝරගන්න සල්ලි මිටිය. ඇයි ඔබ ඔබ ඉන්නේ අර රේඛාවේ ඉස්සරහනේ. ඔබ රේඛාව හදා රේඛාවේ ඉස්සරහා. ඔබ දැන් තියෙන චොක්ලට් එක ප්‍රතික්ෂේප කරලා ඉස්සරහට චොක්ලට් 10ක් කන්න පුළුවන් කියලා හිතාගෙන. අද ඔබට කවදාවත් චොක්ලට් කන්න හම්බෙන්නේ නැහැ. අවම දවස් ඔබට චොක්ලට් කන්න හිතෙන්නේ නැහැ. මොකද මේ මේ තියෙන මේ ඔබේ මේ තියෙන මේ ඔබේ තියෙන මේ මේ thinking pattern එක ඔබට තේරෙන්නේ නැති නිසා. thinking pattern එක හරහා අපිට හැම වෙලාවෙම මේ විදිහට මේ සරල රේඛාවක් නිර්මාණය කරනවා. ඒක ඇතුලේ අතීතය අනාගතය වර්තමානය කියන තුන් කාලයක් නිර්මාණය කරනවා. හැබැයි ඔබ දැක්කම මේ තුනම තියෙන කොතනද කියලා. අන්න එතනයි තියෙන්නේ. නැත්තම් ආයේ ඔබ දිගටම රැවටෙන්නේ කිනවා? රැවටීමක් තියෙනවා කියලා දන්නේ. ඒක ඒක ඇත්තරම එහෙම අනාගතයක් තියෙනවා කියලා ඔබ ගන්න. මෙන්න මේ කතාව හරියට පැහැදිලි කරගන්න. රැවටෙන රැවටෙන දැනෙන අවස්ථාවල රැවටෙනවා කියලා හිතෙනවා
එවනට සමහරලාට රැවටෙන් නෑ කියන්නේ රැවටෙනවා කියලා දැනෙන්නේ නැතුවත් අහුවෙනවා මම හිතන්නේ ඊට කලින් සවනන්සේ කියන පොඩ පැහැදිලි කිරීමක් කරා ඒ දෙකේ අතර ගමනක් වගේ දැනෙන්නේ කියන්නේ රැවටෙන බවක් දන්නවා ඊට පස්සේ රැවටෙන බව නොදැන අහුවෙලා දිගටමත් යනවා කියලා ඔය එතනදී ඔය සතිය අසතිය කියන දෙකට අහු වෙන්න එපා කියලා මම කිව්වා. දැන් ඔය සතිය අසතිය කියලා අපි ආයේ හදාගෙන ඉන්නේ රූප දෙකක් ඔය වගේම. දැන් අතීත අනාගත රූප දෙක වගේම ආයේ හදාගෙන ඉන්නවා. සතිය මේකයි අසතිය මේකයි. හරි. සතිය මේකයි අසතිය මේකයි කියලා ආයේ රූප දෙකක් හදාගෙන. ඔබ. පොඩි වෙලාවක් තියෙනවා 10ක් වගේ තව එක ප්‍රශ්නයකට මම හිතන්නේ ඉන්න ඉඩ තියෙනවා. නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. අවසන් සම්මාසී මම කියන එක හනවත් දන්නේ නැහැ. ඔකේ. සම්මාසී මේ මම සම්මාසී දේශනා කීපයක් ගොඩක් අහලා තියෙනවා දුන්නා. මට දැන් අර කාලය ගැන තියෙන සම්මාසී කියලා දීපු එක මට සෑහෙන්න දුරට තේරෙනවා. මට තියෙන එකම ප්‍රශ්නේ සම්මාසයේ දැන් සම්මාසය කිව්වාර මේ ඇතිවීමේ නැතිවීමේ ක්‍රියාවලිය සම් මොකනේ සම්සා දුරකට හරි මේක පොඩි කැලක් හරි තේරෙන්න ඕනේ කියලා. දැන් මට එතන තියෙන ප්‍රශ්න තමයි දැන් සතුටසස බට්ටානේ වගේ පාත්‍රයකින් ඒක කරන්න ඕනේද නැත්නම් කොහොමද ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා නේද? මෙහෙම ඇතිවීමේ නැතිවීමේ ක්‍රියාවලියක් කියන එකට වඩා එහා ගිය එකක් තියෙනවා මහත්මයා. මම ඔක කලින් ඔක විස්තර කරලා තිනවා. පුළුවන් නම් ඕක අහන්න මම කරලා ඇති දේශනයක් අවසන් දේශනය කියලා ඇති. YouTube එකේ තියෙනවා, ඒ අරහන්ත ධම්ම කියන YouTube channel එකේ තියෙනවා අවසන් දේශනය කියලා එකක්. ඕකේ මම පැහැදිලි කරලා තිනවා මේ ඇතිවීම නැතිවීම කියලා කියන්නේ. දැන් කලින් එකක් තිබ්බා දැන් කලින් එකක් තිබුණා ඒ කලින් එක ඒක නැති වුණා නැති වෙලා ආයි එකක් අහගත්තා ආයි නැති වුණා. හරි. එතකොට දැන් කලින් එකක් තිබිලා නැති වුණා කියලා හිතන්නේ කොතනද? ඔසෝන්ස් මම මේ දේශනාව කීපසරයක්ම ඇහුවා ඇත්තටම. එතකොට දැන් ඔය ඇතිවීම නැතිවීම කියන එක එහාගේ කතාවක්. ඒක බෝ ඒ කියන්නේ ඇතිවීම නැතිවීම කියන එකෙන් අපි ආයතර අර මං කිය විදිහට අර අපි මේ රේඛාවකට මේක කොටු කරගන්නවා ලඝු කරගන්නවා මේ පැවැත්මක් හදාගන්නවා. අපි දැන් මේ ඔක්කොම ඇති වුණා නැති වුණා කියන ඒවයි ඇති වුණා නැති වුණා කියන එකත් අපේ තියෙන මේ තප සංකල්ප දෙකක් අපේ මේ තියෙන මේ thinking pattern එක ඇතුලේ අපි මේ හදාගෙන ඉන්න හිර වෙලා ඉන්න සංකල්ප දෙකක් ඇත නැත්ත කියන එක ඇතිවීම නැතිවීම කියන එක පැහැදිලිද? එහෙමයි සර්. එතකොට ඒ ඒ ඒ ඒ රාමුව දාගත්තට පස්සේ ඒ දෘෂ්ටිය දාගත්තට පස්සේ ඒ දෘෂ්ටියෙන් තමයි ওই දෙක අපිට ප්‍රොජෙක්ට් කරලා පේන්නේ මේ ඇති වෙන නැති වෙන එකක් තියෙනවා කියලා වගේ ප්‍රොජෙක්ට් කරලා පේන්නේ අර දෘෂ්ටියට අනුකූලව. හරිද? ඉතින් ඒකයි අපි අඳුන ගන්න ඕනේ. ඒකයි පැහැදිලි කර ගන්න ඕනේ. මට පස්සේ දෙවෙනි කොටස කියන්නේ. ඔව් සමහරවිට මට දැන් එතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා දැන් මේක නිකන් මට මේ ඔක්කොම දැන් බැලුවම එක නිකන් අර ඒක හිරවීමක් වගේ තමයි මට දැනෙන්නේ. මොකද මේ දැන් ප්‍රශ්නේ දැන් කියමු මම දැන් එහෙම ඇතිවීම නැතිවීම ගැන එහෙම හිතනවා නම් ඒකත් තව එකක් හිතන්න ඒ හිතන එකත් ඒ කියන්නේ ඒක නිකන් කම්ප්ලීට් මේ නිකන් නූල් බෝලයක් වගේ මෙයලා වගේ තියෙනවා කියන තමයි මට දැනෙන්නේ. දැන් ඔබට දැන් තේරෙනවද ඇතිවීම නැතිවීම ගැන හිතනකොට ඔබ හිතන්නේ බොරුවක් ගැන? ඔව් මට ඒක තේරෙනවා කොහොමද? මට අනිත් එක දැන් අර මට දැනෙනවා දැන් කියන්නේ වචන වලින් කියන්න නැතුණාට නිකන් කියන්නේ දැන් පහුගිය එකක් නෑ කියන එක නෑ කියලා කියන්නේ දැන් මේ මොහොතේ තමයි ඔක්කොම මට දැනෙන්නේ කියලා මට ඒක හොඳට තේරෙනවා. ඒ වුණාට හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා දැන් අර ඇතිවීම නැතිවීම ගැන කියන්නේ මට ඔක්කොම නිකන් පැටලීලා වගේ තියෙන්නේ ඒක දැනගටි ඒක මේ ගලව ගන්න බැරුව තමයි තියෙන්නේ. ඒතන ඔබ පැටලීලා වගේ තේරෙන්නේ ඔබ දැන් මේක අහලා ඔබ තර්ක කරලා මොඩල් එකක් හදාගන්න යනවා.
ඉකනේ දැන් ඔබට ඕනි දැන් මේ දැන් ඔබට ඕනි පර්ෆෙක්ට් උත්තරය නෙමෙයිද එහෙම මත් නෙමෙයි ස්වාමස් පර්ෆෙක්ට් උත්තරය නෙමෙයි මට ඒ කියන්නේ මේක ලොජිකලි මට ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ නෑ ඉතින් ඇයි ලොජිකලි තෝරගන්න ඕනේ හොඳට ඉස්සල්ලා ඔබ තෝරගන්න ඕනේ ලොජිකලි තෝරගන්න යන්නේ එක නෙමෙයි ලොජික් කියන්නේ බොරුවක් කියලා ඉස්සල්ලා තෝරගන්න ලොජිකලි ලොජික් කියන එක බොරුවක් කියලා තෝරගත්තේ නැත්නම් ඔබ ලොජිකලි තෝරගන්න ගිහිල්ලා අමාරු වැටෙන එක තමයි වෙන්නේ. ඉතල තෝරගන්න ලොජික් කියන්නේ බොරුවක් කියන්නේ. දැන් අනිත් එක ලොජිකලි තෝරගන්න යනවා කියන තැනදීම ඔබට එතනදි තේරෙන ඔබට දැන් මේකට උත්තරයක් ඕනි කියන එකනේ. නේද? එහෙමයි සමහ. උත්තරයක් ඕනි කියන එකනේ කියන්නේ නෝ. ඔය කියා කියන්නේ උත්තරයක් ඕනි කියන එකනේ. එතන ඔබ දැන් දෙහිකට අහු වෙලා තියෙනවා ඒ පළවෙනි තැන තමයි ඔබට උත්තරයක් අවශ්‍ය වෙන්නේ. ඔබට ඔබ උත්තරයට බැඳිලා ඉන්නවා. දැන් ඔබට අර දැන් ඔබ දැන් අර විභාග ශාලාවේ ඉඳගෙන දැන් ඔබට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දැන් ඔබට උත්තරයක ලිවේ යුතුමයි ඔබට ඒක. අර ඉස්සල්ලාර කිවි අන්න ඔන්න ඔතන බැඳිලා ඉන්නවා ඒ උත්තරයට බැඳී සිටීම ඉස්සල්ලා හඳුනගන්න ඒක ඩිෆයින් කරගන්න. දෙවෙනි එක තමයි ඔබ ලොජික් ගැත්ත කියලා හිතාගෙන ඉන්නේ. ඔබ මේ තර්කණේ අත්ත කියලා හිතාගෙන ඉන්නවා. තර්කණේ කියන්නේ ආයි අපටම අර මේ දැන් බලන්න දැන් ඒක හොඳට කල්පනා කර දැන් බලන්න මම ඔබට මුලින්ම මම කිව්වේ දැන් ඔබ දැන් ඕක කල්පනා කර කර ඉන්නවා. හරිද? ඔබට ළමයි ඉන්නවා නම් දැන් ගෙදර ඉන්න දරුවා ඕක කල්පනා කර කර ඉන්නවද ඔබ කල්පනා කර කර මම මට තේරෙලා තියෙන සමහර දැන් මේක දැන් කල්පනා කරන එකක් දැන් තම ප්‍රශ්නයක් තමයි. දැන් මේක දැන් මේ කියන්නේ කිසිම දෙයක් ගැන දැනගෙන හිටියේ නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑනේ. ඈ මෙහෙම කල්පනා කිරීම නවත්තන්න යන්න එපා. කල්පනා කිරීම දැන් ඒකට බරක් ඒක බොරුවක් කියලා දැනගත්තට පස්සේ ඒකට ඔබ දැන් බරක් දෙන්නේ නෑනේ. ඒකේ බරයි නැතුව යන්නේ. ඒක වෙයිට් එකයි නැතුව යන්නේ. හැමයි ඒකේ තියෙන අර බරපතලකමයි නැතු යන්නේ. ඒක ඔබට සෙල්ලමක් වෙනවා ඊට පස්සේ. පැහැදිලිද? දැන් ඔබ ඒකට ලොකුවට සීරියස්ලි ඇට්‍රැච් වෙලා ඉන්නවනේ. පැහැදිලිද මම කියන්නේ හදන්නේ? ඔව් එහෙමයි සෝමා. ඒ ඒ ඒක අර ලොජික් එක කියන එක සම්පූර්ණ බොරුවක් කියලා තේරුණාට පස්සේ ඒක ඒකට අර මේ අර අර සී ඒකේ තියෙන අර මේ මේ අර මේ සංකීර්ණ භාවය නැතු යනවා. ඒක දියාරු වෙන්න පටන් ගන්නවා. හම්දුනේ මේ මම හම්දුනේ වැඩි ධර්මදේශනක් අහලා නැහැ මේ අද ඇහුවේ මගේ යාළුවා මේ අනුරුද්ධ මහත්තයාගේ ධර්මදේශනාව මේ හම්දුනේ මේ සමහරක් දේවල් මේ ඒක අපේ මනස සාමාන්‍ය තියෙන වෙලාවට ලොජික් එකක් හරි ඒක රේඛිය හරි යනවා කියලා මේ අත්හරින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා එතකොට හම්දුනේ අපිට සංකීර්ණ ප්‍රශ්නක් ආව වෙලාවකට ඔය ඒ වගේ සංකල්පයක් හිතන්නවත් වෙලාවක් නැති වෙලාවකට මේ හිත ගොඩක් මේ අනිත් කරුණ වලින් බර වෙලා තියෙන වෙලාවකට මේ ඔක කියන අදහස ඇප්ලයි කරගන්න කොහොමද කියන එක හැමෝටම ප්‍රායෝගිකව තාම තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ හැමෝම අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ දැන් මේ වෙලාවේ දැන් මේ කොවිඩ් එක ඇවිල්ලා හැමදෙනෙක් ගොඩක් කට්ටියට ප්‍රශ්න වෙලා සමහරු ගෙදර ඉන්නවා කියලා හිතමුකෝ. එතකොට ඒ අතර කෙනෙක්ගේ ජොබ් එකක් නැති වෙනවා. එතකොට එහෙම ඉන්න වෙලාවක තව ගෙදරට හොරු පානවා. එතකොට ඒ අතර තව ළමෙක් දසනීප වෙනවා. දැන් එතකොට හැමදෙන්නේ ඒ ඔක්කොම ප්‍රැක්ටිකල් සිටුේෂන් එකේ වෙන ප්‍රශ්න. එතකොට ඒ වගේ වෙලාවකට මේ මෙයා දන්නවා පැහැදිලිවම දැන් මේක වෙන්නේ මේ සිතුවිලි ජාලයක් කරා තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒ ප්‍රායෝගික ජීවිතේ ඒ ප්‍රශ්න වලට අර මූණ දෙන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් ආර්ථිකය නැති වෙලා තියෙනවා. එක පැත්තකින් මේ ගෙදර තියෙන බඩමුට්ටු නැති වෙලා තියෙනවා. අතර ළමයිකුත් අස්සනේ පෙරලා තියෙනවා. ඒ ඔයගේ අවස්ථාවක දාමතුනේ මේ කියන ලොජිකුත් අදාළ නැහැ.
එතකොට මේ රේකිය කතාවත් මේ අදාළ කරගන්න හරි අමාරුයි මොකද හරි දැන් මම ඔබ මෙහෙම එකක් අහන්න ඔබට ওই ප්‍රශ්න එක වෙලා තියෙනවද මේ වෙලාවෙ ටික තියෙනවද සෑහෙන දුර තියෙනවා කියලා හිතමු කොහොමද නැහැ තියෙනවද කියලා හිතමු නෙමෙයි තියෙනවද කියලා මම ඒක ඕක දැන් නැත්තම් මට වඩ දෙන උත්තරේ වරදිනවා මේමයි දැන් ඕක තමයි මනසේ ස්වභාවය එකක් තමයි මේ මනසෙන් කතාවක් මවනවා මේක මෙහෙම වුණොත් මෙහෙම වුණොත් මෙහෙම වුණොත් කියලා මවනවා මෙහෙම වුණොත් මෙහෙම වුණොත් මෙහෙම වුණොත් කියලා මවන එකෙන් අපි කතාවක් හදාගන්නවා ඒ කියන්නේ දැන් අපි අර චිත්‍රපටයක් ඉන්න ස්ක්‍රිප්ට් එක ලියනවා වගේ අපි ලියනවා දැන් අපි එතනදී හඳනවා මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්යාගේ රස්සාවක් නැතු වුණා ඊට පස්සේ එයාගේ ළමයින්ට අතස නීපෙලා ඊට පස්සේ එයාගේ මෙන්න මෙහෙම ඔක්කොම ප්‍රශ්න වෙලා කියලා එයා ඒක හදනවා ඊට පස්සේ ඒක හදලා දැන් ඒ අය හද දැන් එයා හදපු එක තියෙන එක එයාගේ ඇත්තටම එයාගේ චිත්‍ර රූපයක් නෙමෙයි හදපු ප්‍රශ්නේ දැන් ඒ හදපු ප්‍රශ්නේ ඇතුලේ තමයි එයා උත්තර හොයන්නේ එතකොට මේ ප්‍රශ්නේ ඇතුලේ ඒ හදපු චිත්‍ර රූපේ ඇතුලේ හදපු මේ ප්‍රශ්නේ ඇතුලේ උත්තර හොයන එකට කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ හැබැයි එයා තමන් මේ හැදුවේ චිත්‍ර රූපයක් දැන් මම මේ ප්‍රශ්නයක් කියලා හැදුවේ චිත්‍ර රූපයක් කියලා කවුරු හරි තෝරගත්තනම් පැහැදිලි කරගත්තනම් පැහැදිලි කරගත්තනම් අන්න එයාට එතකොට දැන් මේ ප්‍රශ්නේ චිත්‍ර රූපයක් වෙනකොට උත්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ හරිද දැන් මේ උත්තරේ සමහරවිට ඔබට නොගැලපෙන්නත් පුළුවන් ඒකයි මම ඔබට අර ප්‍රශ්නේ ඔබෙන් ඇහුවේ දැන් මම ඔබට කියන්නේ මේ කියන කතාව තෝරගන්න පැහැදිලි කරගන්න උත්සාහ කරන්න නැත්නම් මේ දේශන තව ටිකක් අහන්න අදවැනි දේශනේ ඇහුවා කිව්වේ මේක අහනකොට මේ ඔය කතාව තව පැහැදිලි වෙයි අනිත් එක දැන් මම ඔබට කියන්නේ ඔබට ওই සියල්ලම දැන් සිද්ධ වෙලා තියෙනවා කියලා හිතමුකෝ ඔය කියන කතා ටික ඔක්කොම වෙලා තියෙනවා කියලා හිතමුකෝ ඒක මට කියන්නේ දැන් මේ වෙලාවේ ඔය ටික ඔක්කොම වෙලා තියෙනවා නම් දැන් ඔබ දැන් ඔබට මේ වෙලාවේ මම කියන්නේ දැන් බුදුන් ගෙදරට වැදලා ඉන්නේ කියලා තමයි මට කියන්නේ මට ওই සියලු ප්‍රශ්න ටික වෙලා තියෙනවා නම් ඒ කතාව ඇත්ත නම් ඔබට බුදුන් ගෙදරට වැදලා ඉන්න මොකද මිනිස්සෙගේ ජීවිතය තෝරගන්න හොඳම කාලය ඔහුගේ සාර්ථක කාලයේදී නෙමෙයි අසාර්ථක කාලේ. ඒක තේරෙනවා හොඳම කාලේ. අසාර්ථක වීම තුල ඒක දැනෙනවා දකින්නවා ඊට පස්සේ හැමදෙනා ආපහු ඒක සාර්ථක වීම තුල ඒක නැති වෙලා යනවා ඊට පස්සේ ආපහු නෑ ඔබට දැන් මෙහෙමයි අසාර්ථක වූ කාලය තුල කෙනෙක් නැවත සාර්ථක වෙන්න හැදීම තුල තමයි නැවත සසර කියන එක හටගන්නේ. මම හිතන්නේ එතන මම සාර්ථක වීම කියන අදහස් කරාම භෞතික සාර්ථක වීම නෙවෙයි ඒ සිතුවිලිත් එක්ක තියෙන අර්බුදයෙන් ගොඩේම. ඔව් ඒකට මහත්වෙ දැන් මම ඔබට කිව්වා පිළියම මේක අහන්න මේ දේශන ටික අහන්න දැන් ඔබේ මිත්‍යාගේ පෙන්වන්නේ ඒවා කීපයක් අහන්න. ඒවා කීපයක් අහනකොට කියන්නේ ඔබට කතාව තව පැහැදිලි වෙයි මොකද්ද කියන එක. දැන් අද මේ දේශනේ ඇතුළේ සමාජයක පැහැදිලි නොවෙන්න පුළුවන්. ඔබ කීපයක් අහන්න අහලා ඉතින් ඔබ ලංකාවේ ඉන්නවා නම් ඉතින් ඔය වෙලාවක් කතා කළ වෙලාවක් එන්න. එතකොට තවත් අපිට ඒක පැහැදිලි කරලා කරගන්න පුළුවන්. ඉතින් ඊට කලින් හොඳම වැඩේ තමයි ඔබ තව දේශ කීපයක් අහන එක. අනිත් එක අහන්න. සාකච්ඡාවකින් ඔබේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ නැති වෙයි. ඒක හරි. තව තියෙනවද නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්ද අවසන් වශයෙන් හැමෝටම ඒ කියන්නේ මේකේ කෙලවරක් ප්‍රත්‍යක්ෂ වීමක් කියලා දෙයක් තියෙනවද එහෙම නැත්නම් හැමෝටම ඔය කතාව අවබෝධ කරගැනීමද මොබද ප්‍රත්‍යක්ෂ වීම කියන්නේ නෑ දැන් ඔබ කෙලවරක් කියලා එකක් හදාගෙන ඉන්නවනේ ඒක මොකද්ද කෙලවරක් ප්‍රත්‍යක්ෂ වීමක් මම හිතමු ආවනේ ඒක ඒ දැන් ඔබ කෙලවර ප්‍රත්‍යක්ෂ කියලා ආය හදාගෙන ඉන්නේ ඔබම හදාගත් චිත්‍ර රූපය නේද මම හිතමු කවුද මේකට මම උත්තර මන් දුනොත් දැන් මේ සිතුවිල්ල සිත කියන එක වැඩ කරන එකත් සිතුවිලිත් එක්කන් කිද මේ අරුබුදයක් නෑ මම අහන්න ප්‍රශ්න උත්තරේ දෙන්න හරිද ඔබ දැන් කෙලවර ප්‍රත්‍යක්ෂක් කියලා හදාගෙන ඉන්නේ ඔබ හදාගත් චිත්‍ර රූපයක් නේද මේක මෙහෙම එකක් කියලා ඔව් ඉතින් ඒ චිත්‍ර රූපයට අහු වෙන්න එපා එච්චරයි මම කියන්නේ
දැන් ඒක ඒක ආපස්සට හැදලා දකින්න එක තමයි කතාව. ඉතින් ඒකට ඔබ තව දේශන ටිකක් අහනකොට ඒ ක්‍රමයේ ඔබට කලාව අහුවේ. දැන් හැමදාම හරි තිබ්බ ප්‍රශ්න ආවද ඔගේ ඇප්ලිකේෂන් එකේ? දැන් ඇප්ලිකේෂන් එක මේ වෙලාවේදී මම ඔබට කිව්වා. ඒක 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 අහලා අහලා මේ අහලා තේරුණත් ඇප්ලයි කරගන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. ඇප්ලයි කරන්න යන කොතනටද ඔබ? ඒ ඒක ඒ ක්‍රියාදාම වෙනවනේ හඳු කන්ටිනියුස්ලි වෙන දෙයක් නේ ඒක. කොහෙද වෙන්නේ? වෙන්නේ දිනදා ජීවිතේදී හඳු. දැන් ඔය දිනදා ජීවිතේ කොහෙද තියෙන්නේ? අපි ගත කරනවානේ හඳු නේ දැන් මං හිතන්නේ මම කොහෙද තියෙන්නේ දැන් මේ වෙලාවේ දිනදා ජීවිතේ කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ හඳුනේ දැන් අපි ප්‍රායෝගිකව उत्तर जीवित सापेक्ष प्रश्न वेरद ප්‍රශ්නේ වැරද්දක් කියන්නේ හැමදෙම මම හිතන්නේ ඒක වචනේට හරවනකොට එන වැරද්දක් විතරක් අත්දැකීමක් විදිහට ගත්තොත් ඒක වචනේ හරව ගන්න බැරි ප්‍රශ්නයක් වගේ තමයි තියෙන්නේ. ඒක තමයි දැන් ඔබ දැන් කියන මේ කතාව හරියට පැහැදිලි කරන්න. දැන් ඔබ කියන ඔය එදිනදා ජීවිතේ කොහෙද පවතින්නේ ඉස්සල ඒක දකින්න. ඔබ එදිනදා ජීවිතේට උත්තර හොයන්න යන්නේ එදිනදා ජීවිතේ කියන ප්‍රශ්නය කොහෙද තියෙන්නේ කියලා තෝරගන්න බැරි නිසායි. එදිනෙදා ජීවිතය කියන්නේ කොතනද තියෙන කියලා තෝරගත්තට පස්සේ ඇත්තටම එතන ප්‍රශ්නයක් නොමැති නිසා එතන උත්තරයක් හොයන්න අවශ්‍යතාවයක් නෑ. ඒකට ගැඹුරු සිහියක් ඕන නැද්ද හමුතුනේ? ඉතින් ගැඹුරු සිහිය කියන එක දැන් මම ඔබට කිව්වනේ. ඒ ඔබ දැන් ආයේ ගැඹුරු සිහියක් කියන එකක් ඔබ හොයන්නේ හොයාගෙන යනවා. හරිද? එතකොට දැන් ඔබ ගැඹුරු 100ක් කියන එක හොයාගෙන යනවද නැත්නම් ගැඹුරු 100ක් කියන එක හොයාගෙන යන්නේ ඇයි කියලා හොයනවද? ඒකට තමයි මම ඔබට කිව්වේ ගැඹුරු 100 කියන එක එන්න මේ දේශන තව අහන්න. හරි. හොඳ බලන්න. හරි. තව අහන්න, තව මෙහෙම සාකච්ඡා කරන්න, තව අහන්න. ඒව අහනකොට දැන් उत्तर එකක බය නැතුව එළියට ඇදලා දාන්න ඕනේ. ඒ කියන්නේ සාකච්ඡාව කියන්නේ දව ඔබේ යාළුවෙක් ඉන්නවා කිව්වා. ඔහොත් එක්ක හරි ඒක එළියට ඇදලා සාකච්ඡා කරන්න ඕනේ. ඒ තමන්ගේ අතුලාන්තේ කෙනෙකුට එළියට ඇදලා බය නැතුව එළියට ඇදලා සාකච්ඡා කරන්න පුළුවන් වෙච්ච දවසට තමයි ඔබ සත්‍යෙට කිත් වෙන්නේ. නැත්තම් ඔබගේ මතය හරි කියලා අරගෙන ඒක ඇතුලේ ඉන්නවනේ. දැන් කෙනෙකු තමන්ගේ මතය චැලෙන්ජ් කරන්න තමන්ගේ මතේ චැලෙන්ජ් කරව ගන්න කැමති වෙච්ච දවසේ ඉඳන්නේ ප්‍රශ්න කරන්න පටන් ගන්න. ඔව්. පැහැදිලිද? ඒකෙන්ද ඒක ඒක කරන්න දැන් ඔබේ ඔබේ මිත්‍රෙක් ඉන්නවා කිව්වා, ඒ හලුවා ඉන්නවා කිව්වා. ආ. එයාත් එක්ක උනත් කමන්නේ. ඒ ප්‍රශ්න ටික එළියට දාලා ඒක චැලෙන්ජ් කරවන්න ඒ ප්‍රශ්න ටික. ඒ කියන්නේ ඔබගේ අතුලන්තයේ ඉබේම විවෘත වෙනවා. ඔහු ඔබට ඒ කියන්නේ එතකොට ඒ ප්‍රශ්න ටික චැලෙන්ජ් වෙනකොට ඔබගේ වටේ ඉන්න කල්යාණ මිත්‍රයෝ ටික ඔබට පෙන්වලා දෙයි මේ කියන්නේ ඒ ඒ අය ඔබට ඔබව පෙන්වලා දෙයි. එතකොට ඔබ කියන ඔය කියන සත්‍ය කියන එක එන්න පටන් ගන්නවා. ඒක මම එකතනකදී මම ඒක එකතනකදී මම පැහැදිලි කරන්න මෙන්න මෙහෙම එකක්. එකතනකදී හාමුදුරුවෝ කීප දෙනෙක් යනවා මේ නිවන් දකින්න කියලා. නිවන් දකින්න කියලා මේක දැන් කතා කරන එක බාධාවක් කියලා ඒ ඔක්කොම කරන වැඩේ දැන් හස්ස සංඥාවෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ කන බොන එක විතරයි. ඒ කියන්නේ කන බොන, ඒ කියන්නේ ධාරේ වලදෙන ඒ වැඩ ටික විතරක්, ඒ අත්‍යවශ්‍ය වැඩ ටික විතරක් හස්ස සංඥාවෙන් දෙන්නලා
අනිත්‍යලු වෙලා මේගොල්ලෝ නිශ්ශබ්දව ඉන්නවා දැන් ඒ මේ ඊට පස්සේ මේ ආන්දරණ තැනට බුදුහාඳුරුවා බුදුහාඳුරුවා දැන් මොකද කියන ඉතින් අපි ඔබ වහන්සේ කියපු දේ හරියටම අපි මේවා කරා අපි අපි මෙතනට ආපු දවස් ඉඳන් එක වචනයක්වත් කතා කරේ නෑ ඒකට බුදුහාඳුරුවෝ කියන ඕන්ට මෙන්න මෙහෙම එකක් හරිද ඔබලා මේ මේ දවස් ටික ඔබලා කතා කරා නම් මේ වෙනකොට ඔබලා සිල් දාම රහත් කියලා මොකද අර හැමෝම කරගෙන තමන් හරි කියලා හිතාගෙන හිටපු එක ඇතුලේ ඉඳගෙන ඒක ඇතුලේ ඉඳගෙන ඒක ඇතුලට හිර වෙලා හිටියා ඒක එක්කන තමන්ගේ අර තියෙන අර තමන්ගේ බබ්බල් එක ඇතුලේ හිර වෙලා ඉන්නේ ඉතින් අතට මේ තමන්ගේ මේ බබ්බල් එක ඇතුලේ හිර වෙලා ඉන්න එක ඒක විදිහකට අර මාන්නය මමත් හරහා එන එක කාට හරි පුළුවන් නම් මේ බබ්බල් එක කඩලා ඒක විවෘත කරන්න ඒ විවෘත කරන්න ඒ විවෘත කිරීම තුල ඒ කියන්නේ අතරම තමන්ව එළියට ඇදලා එළියට දාලා විවෘත කරලා ඒක චැලෙන්ජ් කරවන්න පුළුවන් නම් ඒක ඇත්තටම ඒක ලොකු මේකක් තියෙනවා අඩු ගන්න එතකොට අර තමන්ගේ මතේ චැලෙන්ජ් වෙනවානේ තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ මතේ චැලෙන්ජ් වෙනවා ඒකෙන් අදහස් වෙන්නේ නැද්ද තමාට ඔබ කතා කරන අනිත් කෙනා එයා ඔබට තව දෘෂ්ටියක් තව මතයක් දෙන්න පුළුවන් ඒක බාර ගන්නවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ at least ඔබගේ ඔය මතේ තියෙන බොරු ඔබ දකින්න හොඳයි නේද එහෙනම් අදට අපි අවසන් කරමු එහෙනම් කොහොම පින්නවගෙන හරි හොඳයි එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාට ඕකේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි